සුබ සන්ධ්‍යාවක් සීලු දෙනාටම බොහොමත්ම ස්තුති ඔබ හරියට වේලාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම රැඳී සිටීම සම්බන්ධයෙන් අප මේ සූදානම් වන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලය මූලිකව සංවිධානය කරන ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය ඩර්ක් 2020 වැඩසටහන ඇත්තටම මෙය දෙවන වරටයි පවත්වන්නේ ඒ සඳහා සමගාමීව සූදානම් කරන පෙර සූදානම් පුහුණු පාඨමාලාවේ දෙවන වැඩසටහනටයි අපි මේ සම්බන්ධ වෙමින් පවතින්නේ. ඉතින් ඔබ සීල් දනාටම ස්තුති මේ සහ සම්බන්ධ වීම සම්බන්ධයෙන් දවසේ අගභාගයේ වෙන විට බොහෝ අධික වැඩ අධික වෙලාවක් ඒ වුණත් මෙහි වැදගත්කම අවබෝධ කරගෙන මෙහි වටිනාකම අවබෝධ කරගෙන ඔබ සීල් දනා සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණේ ධර්මරාජයේ පමණක් සම්බන්ධ වෙලා කරන වැඩසටහනක් නෙවෙයි. ඒ සඳහා බොහෝ දායකත්වයක් ලැබෙනවා විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒ වගේම පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය ඒහා සම්බන්ධව අපිට ගොඩක් දායක වෙනවා විශේෂයෙන් මේ අධ්‍යාපනීය පැත්තෙන් සම්බන්ධ වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කතිකාචාර්යවරුන් ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කතිකාචාර්යවරුනුත් මේ සඳහා ඉතා යහුල්සුලුව උනන්දුවෙන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සියලු දෙනාගේම දායකත්වයේ ඇතුව තමයි මේ පර්යේෂණ සම්මන්ත්‍රණය අපි සංවිධානය කරගෙන යන්නේ. මෙහි විශේෂත්වයක් තියෙනවා. මෙය අන්තර්ජාලය ඔස්සේ අපි කියන්නේ ඔන්ලයින් වර්චුවල් සම්මන්ත්‍රණයක් හැටියටයි පවත්වන්නේ. මම හිතන්නේ මේකට ප්‍රධාන හේතුව උනේ අපි සියලු දෙනාම දන්නා පරිදි මේ දවස්වල තියෙන මේ රටේ තත්ත්වය කොවිඩ් 19 බලපෑම ඒ නිසා අපි බොහෝ දෙනෙක් ඔන්ලයින් වැඩ කරන්න අන්තර්ජාලය ඔස්සේ වැඩ කරන්න පෙළඹුණා. ඒ වගේම ඔබ සියලු දෙනාමත් ගුරු මහත්ම මහත්මීන් මේ සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාමත් විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ඔබ ඉගෙන ගන්නටත් ඒ වගේම ඔබේ දරුවන්ට උගන්වන්නට ඒ වගේම දැනුම බෙදා හදා ගන්නට අපි සියලු දෙනාම එකතු වුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් හැටියට අපිටත් නව්‍ය ආකාරයට මේ කරන්නට ඕන වුණ නිසා ඉදිරියට ගෙන තාමත් අපිට හරියට ඇත්තටම කියන්න බැරි නිසා අපි මේක තීරණය කරා මෙවර සම්මන්ත්‍රණය මේ දෙවන වරට පැවැත්වෙන මේ ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය ඔන්ලයින් වැඩසටහනක් හැටියට ඔක්තෝබර් මාසේ 29 වෙනිදා පවත්වන්නට. ඉතින් ඒ සඳහා බොහෝ වැඩ කටයුතු මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. එහි එක් වැදගත් අංගයක් හැටියට තමයි අපි මේ පුහුණු වීම් පාඨමාලාව විශේෂ දේශන මාලාව ආරම්භ කරේ. මෙහි පළමු වැඩසටහන ජූලි 3 වෙනිදා. ඒ කියන්නේ හරියටම සතියකට කලින් ගිය සතියේ සිකුරාදා 7ට මෙහි පළමු වැඩසටහන පැවතුණා. එහි දෙවන කොටස ඇත්තටම එහි පළමු කොටස අපි කරා. මෙහි දෙවන කොටස සඳහා තමයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. ඉතින් කියන්න සතුටුයි මේ වන විටත් 1100කට අධික ගුරු මහත්ම මහත්මීන් සම්බන්ධ ගුරු මහත්ම මහත්මීන් ප්‍රමාණයක් මේ වෙනකොට ලියාපදිංචි වෙලා මේ ලයිව් වැඩසටහනට මේ සජීවී වැඩසටහනට අපිත් එක්ක දායක වෙලා ඉන්නවා. ඉතින් ඔබ සියලු දෙනාට මම හිතනවා මේ වැඩසටහන බොහෝ දායක වෙයි. පර්යේෂණයක් කොහොමද කරන්නේ? පර්යේෂණයක වැදගත්කම දරුවන්ගේ ගැටලු දරුවන් සමග බෙදා හදා ගන්නා දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න සුදුසු ක්‍රමවිදියක් ඉගෙනගෙන ඒහා බැඳුණු ඒ ක්‍රමවේදය හරියට ඉගෙනගෙන ජාතික මට්ටමේ වැඩසටහනක් තුළින් තමන්ගේ ඒ පර්යේෂණ වලින් සොයා ගන්නා වැදගත් කරුණු කාරණා කොහොමද බෙදා හදාගන්නේ කියන මේ ක්‍රියාවලිය ඉගෙන ගන්නටයි ඔබ මේ සූදානම් වන්නේ. මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ වගේම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය රස්නායක මුදියන්සේ මැතිතුමා. එතුමා තමයි මෙහි ප්‍රධාන දේශන දෙක ඔබ වෙනුවෙන් පවත්වන්නේ. එතුමා පළමු දේශනය 7 වෙනිද පැවැත්තුවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා එහි දෙවන කොටසට යොමු වන්නට. ඉතින් දේශනය පටන් ගන්නට කලින් පොඩි පණිවිඩ කිහිපයක් තියෙනවා. පළවෙනි පණිවිඩය ඔබට පේනව ඇති ඔබේ Microsoft Teams ඔබ දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්න මේ window එකේ එක තැනක පේනවා Q&A session එකක් කියලා. මං හිතන්නේ පොඩ්ඩක් ඔබට පේනවා Q&A session කියලා පේනවා. ඒක දැන්ට පෙන්නන්නේ hide කියලා. නමුත් ඔබට ඕනෑම කෙනෙක්ට අවශ්‍ය නම් ප්‍රශ්නයක් ලියන්නට කතා කරන්නට ඕන වෙලාවක අවස්ථාවක් තියෙනවා. නමුත් ඔබට හිතෙනවා නම් ඒ ප්‍රශ්නේ ලියන්න ඕන කියලා ඉංග්‍රීසි භාෂාවෙන් වේවා සිංහල භාෂාවෙන් වේවා ඔබේ ගැටලුව එහි යොමු කර තබන්න. අපි දේශනයේ අතරතුර අවස්ථා එකක් හෝ දෙකක් අපි ගමු මේ ප්‍රශ්නවලට අත්‍යවශ්‍ය ප්‍රශ්නවලට හැකි ඉක්මනින් අපේ මහාචාර්යතුමා හරහා ඒවට අවශ්‍ය උත්තර ලබා දෙන්න. ඒකත් මතක් කරන්නට ඕන දෙවනුව මතක් කරන්නට ඕන ඔබ ඕනම කෙනෙක්ට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. අපි අවසාන වශයෙන් උත් පොඩි අවස්ථාවක් දෙන්න ඔබේ ප්‍රධාන ගැටලුවට අවශ්‍ය සීලුම දේවල් කතා කරන්න දැනගන්න.
තුන්වෙනි ප්‍රධාන කාරණේ තමයි පළමු වැඩසටහනේ වීඩියෝ පටය මේ වෙනකොටත් මේ ඩර්ක් 2020 වෙනුවෙන් හදලා තියෙන ධර්මරාජ විද්‍යාලය වෙබ් අඩවියේ විශේෂ පිටුවක් තියෙනවා ඒක www.rajans.lk/dirc ඩර්ක් කියන මේ ඒ ලිපිනේ හරහා ඔබට පුළුවන් ඩර්ක් සම්බන්ධයෙන් මේ දක්වා කරලා තියෙන සියලුම වැඩසටහන් ඒ වගේම මේ ප්‍රධාන තොරතුරු පත්‍රිකා ඒ වගේම ඉවර වෙච්ච වැඩසටහන් වල වීඩියෝ පට මේ සියලු දෙයක්ම ඔබ වෙනුවෙන් එහි සූදානම් තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය වේලාවට පහසු වේලාවට ඒ සඳහා ගොඩවන්න පළමු ඒවා අමතක වුණා නම් එහෙම නැත්නම් අතපසු වුණා නම් ඒවා නැවත නැවතත් අධ්‍යයනය කරන්න මම හිතනවා මේ මාස 3ක කාලය තුල ඉදිරියේදී ඔබට බොහෝ වැදගත් වූ වැඩසටහන් මාලාවකට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබෙයි. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් අපි සමග සම්බන්ධ වෙන්න සියලු තොරතුරු අපි ඔබට ලබා දෙනවා ඒ අදාළ විද්‍යුත් තැපැල් එහෙම නැත්නම් WhatsApp මාර්ගයෙන් පණිවිඩ ඔබට ලැබෙනවා ඇති. අවසාන වශයෙන් කියන්න ඕන වෙබ්සයිට් එක හැමතිස්සෙම අප්ඩේට් වෙලා තියෙන්නේ. හැමතිස්සෙම මේක යාවත් කාලීනයි. ඒ නිසා වෙබ් අඩවියට පිවිසලා අවශ්‍ය තොරතුරු ගන්න. ඉතින් තවත් කාලය මිඩංගු නොකර මම දැන් කැමති ගෞරවයෙන් ආරාධනය කරන්නට මහාචාර්ය රස්නායක මුදියන්සේ මැතිතුමාට දේශනේ දෙවන අදියර පටන් ගන්නට කියලා. ඔබට ආරාධනය මහාචාර්යතුමනි. ස්තුතියි. Thank you. බොහොමත්ම ස්තුතියි නලින්. ඇත්තම හරිම සන්තෝෂයි මේ අපේ ගුරු මහත් මහත්මීන්ගේ තියෙන උනන්දුව සම්බන්ධයෙන් පෞගේ සතිය පුරාවටම විටින් විට මට දුරකථන ඇමතුම් ලැබුණා විවිධ ප්‍රශංසා කිරීම ලැබුණා මට සන්තෝෂයි ඒ ගැන ගොඩක් ප්‍රශ්න විමසුවා ඇත්තෙම සමහර අය කැමැත්ත ප්‍රකාශ කරා මේ විදිහටම අපිත් එක්ක මේ සංවාදයේ දෙන්න පුළුවන්ද කියලා අපිට කනගාටු වෙන නමුත් කියන්න අපිට ගන්න පුළුවන් සීමිත ගණනක් විතරයි 1000ක් එකවර සංවාදයේ දෙන්නට අමාරු නිසා නමුත් අපි අපේ ඊමේල් තැපෑලා තියෙනවා ඊමේල් තැපෑලට යොමු කරන්න ඔබේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒ රිසර්ච් එක එහෙම නැත්නම් ඒ පර්යේෂණයේ මාතෘකාව පර්යේෂණ ක්‍රමවේදය අපිට එතකොට අපේ ඉස්සරහට එන අවස්ථාවකදී ඔබත් ඇතුළු කර අපිට පුළුවන් 20ක් විතර ඇතුළු කරගන්න මේ සම්බන්ධ මේ විවෘත සාකච්ඡාවට. ඉතින් ඔබටත් ඒ සාකච්ඡාවට යොමු වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න නලින් සඳහන් කරපු විදිහටම අපේ වෙබ්සයිට් එකේ අපි ළඟදීම අපි දැනටත් අපි ඇතුළු කරලා තියෙනවා නම් මේ රිසෝස් පර්සන්ලා ඔය කට්ටියට ඒ කට්ටියත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්. මටත් ඉඳලා හිටලා කෝල් කරාට කමක් නැහැ. සමහර අවස්ථාවල මට කෝල් ගන්න අමතක වෙනවා නේ මේ මේ වෙලාවක් නැතුව යනවා. නමුත් කතා කරන්න පුළුවන්. කතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හොඳයි අපි එහෙනම් පටන් ගමු. ගිය සැරේ නතර කරපු තැන ඉඳලා මම හිතන්නේ අපි කතා කරා කතා කරා අපේ ඉලක්කය මේ ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා තමයි අපි මේ ඉලක්ක කරගන්නේ. මොකද අපි ඒක නැවත පෙන්වන්නේ අපි යමක් කරනකොට ඒ ඉලක්කයක් තිබුණාම ඒ තුලින් අපට යම් සිද්ධියක ජවයක් ලැබෙනවා. අපි යම් කිසි ඉලක්කයක් තියෙනවා. මේ කෙටි කාලීන ඉලක්කය කරා ගමන් කරනකොට අපි පැහැදිලිව අවබෝධයක් ඇතුව වැඩ කරන්නේ අපි මේ නිකම්ම නිකන් මේක සඳහා නෙමෙයි මම අර සඳහන් කරපු අපේ ඒ අධ්‍යාපන පර්යේෂණ තුලින් අපේ චර්යාවන් වෙනස් කර ගැනීම ක්‍රමවේදයක් සඳහා තමයි අපි මේ ගමන් කරන්නේ කියන කාරණය. මට ඇත්තෙම ප්‍රතිකාර ගන්න මං හම්බෙන්න පැමිණි එක ගුරු මහත්මියක් මගෙත් එක්ක කතා කරා. අපි ඒ වෙලාවේ සාකච්ඡා කරා මේ දරුවන්ගේ රිසර්ච් කරන්න පුළුවන් නේද කියලා. ඇත්තෙම ඒකත් හොඳ අංශයක්. අධ්‍යාපනයට අදාළ නොවුනත් කමක් නැහැ. විවිධ ක්‍රමවල පර්යේෂණ වලට සිසු දරුවන් යොමු කරලා ඒ කට්ටියට මඟ පෙන්වීමක් කරන්නට පුළුවන් නම් ඒතොර ඒ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්. මම මේ උගන්නන මම උගන්න නෙමෙයි අපි සාකච්ඡා කරන පර්යේෂණ ක්‍රමවේදම භාවිතා කරලා ඔය කට්ටියට පුළුවන් තමන්ගේ ශිෂ්‍යයන්ටත් මේක උගන්වන්න. දැන් මට නිකන් හිතෙනවා හිතලා බලන්නකෝ දැන් අපි මේ කතා කරන මාතෘකාව කුමක්ද එතකොට ඔබ්ජෙක්ටිව් එක කොහොමද යනාදී වශයෙන් ඒ කරුණ භාවිතා කරලා ඔය කට්ටියේ පන්තියේ අපි ගමුකෝ ඒ විද්‍යාලයේ පර්යේෂක ශිෂ්‍යෝ ශිෂ්‍ය පර්යේෂණයට යෙදෙනවා. ඉතින් මම කියුවානේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරන්නේ ඉගෙනගත්ත දේවල් නැවතත් කාටරේ උගන්වන්න පුළුවන් ඒකෙන් ලොකු
ප්‍රගතියක් ලබා ගන්නට පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට ඔය කඩේට පුළුවන් පරිවර්ෂණ ක්‍රමවේද දරුවන්ට උගන්වන්න. ඒකලා දරුවන් කරන පරිවර්ෂණ අපේ සම්මන්ත්‍රණය ඉදිරිපත් කරන්න පුළුවන් කාරණේ නැවතත් මම මතක් කරනවා. මං කියවන්නේ අර ගුරුවරයෙක් බවට පත්වීම කියන එක ගුරු පදවියට පත්වීම කියලා වචනේ අපි කියන්නේ ගුරු පදවිය කියලා කියන වචනෙන් ගෞරවාන්විතව සලකන්නේ ගුරු පදවිය කියන එක. මං හිතන්නේ ඒ සඳහා ඔබ චර්යාවන්ගෙන් ඔබේ ආධ්‍යාත්මය තුලින් ඔබේ ආකල්ප තුලින් වෙනස් වෙන්නට අවශ්‍යයි. ඒ වෙනස් වීම සඳහා මේ දැනුම අවබෝධය තමා කෙරෙහි තමා දෙස බලන මේ බැල්ම ඇක්ෂන් රිසර්ච් වලින් කරන්නේ තමා ගැන සොයා බලන එකනේ. ඉතින් ඒ කාරණය කරනවා නම් තමයි අපට ඒ ගුරු පදවියට පත් වෙන්න පුළුවන්. ඒ ඉදිරි පිම්ම ඉදිරියට යන ඒ ගමන යන්නට පුළුවන් වෙන්නේ. මම කිව්වේ ඒ ආධ්‍යාත්මික ලබන දියුණුව තුළින් තමයි ගුරුවරයෙක් වශයෙන් අපි ලබන ඒ සමාධිය, අපි ලබන තෘප්තිය, අපි ලබන මහා ප්‍රීතිජනක ආස්වාදය ලබා ගන්නට පුළුවන් වන්නේ ඒ ගුරු පදවියට පත් වුණොත්. ඒ සඳහා ඔබේ චර්යාවන්ගේ වෙනස, අධ්‍යාත්මයේ වෙනස ඇති කර ගැනීමට මේ අධ්‍යාපන පරිශ්‍රණ හැංගීම වැදගත් වෙනවා. ඇක්ෂන් රිසර්ච් මම කියවනේ අපේ බුදුන් වහන්සේත් කරන්නත් එක්තරා විදිහක ඇක්ෂන් රිසර්ච් එකක් කියලා අපි අපි කරන දේවල් දිහා නැවත බැලීම කියන කාරණේ. මම එදා කතා කරා සොක්‍රටිස් ගැන. මට කිසිවෙකුටත් ඉගැන්විය නොහැක. ඇයි එහෙම සොක්‍රටිස් කියන්නේ? බිකෝස් සොක්‍රටිස් හිතනවා සොක්‍රටිස් දන්නේ නැහැ, මම කිසි දෙයක් දන්නේ නැති කියලා. එයා ඒක නිසානේ එයා කියන්නේ එයාගේ තියෙන බුද්ධිමත් භවයේ මහිමය දේවදූතයන් විසින් කිව්වේ. එයා බුද්ධිමත්ම පුද්ගලයා කියලා කිව්වේ එයා නොදන්නා බව නොදන්නා පුද්ගලයා කියලා. ඉතින් මම හිතන්නේ සොක්‍රටිස් කියනවා කිසිවෙකුට ඉගැන්විය නොහැකි, මට කළ හැකි උන්ට හිතන්නට යොමු කිරීම පමණි කියලා. මම ඇත්තෙන්ම හිතනවා කන්ස්ට්‍රක්ටිවිස් තියරි කියලා දැන් අපි ඔය ලොකුව ගොඩක් ඉහලින්ම කතා කරන අධ්‍යාපන ක්‍රමවේදයේ මූල බීජය එකයි. අපට කාටවත් උගන්වන්නට බෑ තමන්ගේ දැනුම තමන්ම ගොඩනගා ගත යුතුයි කියන කාරණය නේද මේ කියන්නේ. අපි පහුගිය සාකච්ඡාවේදී මේ මාතෘකා 10 දිහා බලලා අපි පළවෙනි කාරණා දෙක තුන කරා. මම හිතන්නේ මේ වෙනකොට ඔය කට්ටිය ලියලා තියෙනවා මාතෘකාවක්, මැදිහත් වීමක් ගැන හිතලා තියෙනවා. මට මතකයි අර මැදිහත් වීම වශයෙන් අපේ කල්පනී නේද, කල්පනී සාකච්ඡා කරානේ මැදිහත් වීමක් වශයෙන් ප්‍රශ්න උපයෝගී කරගෙන ඉගැන්වීම කියන කාරණේ. ඒ වගේම මට මතකයි මැදිහත්වීම ගන්නව ගැන තවදුරටත් සාකච්ඡා කරමු. අරමුණ පැහැදිලිව ලියන එක, ඉන් පස්සේ පරිවර්ෂණ ක්‍රමවේදය ගැන මම හිතන්නේ කතා කරා. අපි අද එතනදී තමයි ඉස්සරහට යන්නේ. අපි නමුත් පහුගිය සතියේ කතා කරපු දේවල් නැවතත් මතක් කර ගැනීමක් වශයෙන් මම හිතන්නේ මේ වෙනකොට ඔබ මාතෘකාවක් ලියලා ඇති. මොකද මාතෘකාවක් ලිව්වේ නැත්නම් අපේ සාකච්ඡාව ඉස්සරහට අරණ යන්න බෑ. මාතෘකාව ලියන එක හරි වැදගත් කාරණයක්. මොකද අපි නැත්තම් ඔහේ කරන්නට බෑනේ. අපි අපි අපේ පෙළ ගැස්මක් තියෙන අපි එක්තරා විදිහකට එක දෙයකට අනුගත වෙන්නට අවශ්‍යයි. ඒ කාරණය තමයි අපි මෙතනදී කරන්නේ. මාතෘකාවක් සොයා ගැනීම සඳහා අපි සාකච්ඡා කරා අධ්‍යාපන ක්‍රියාවලිය, එහෙම නැත්නම් process of education දිහා බලන්න පුළුවන්. ඉගෙනුම් ක්‍රමවේද, එහෙම නැත්නම් methods of teaching, methods of assessment, එහෙම නැත්නම් තක්සේරුකරණය, methods of evaluation of education system අපට භාවිතා කරන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒ වගේම මෙතන අධ්‍යාපන පරිසරය, එහෙම නැත්නම් education environment ගැන බලන්නට පුළුවන්. environment එකේ එහෙම නැත්නම් අධ්‍යාපන පරිසරයේ තියෙනවා භෞතික පරිසරය, physical environment, education material, ඉගෙනුම් ද්‍රව්‍ය, භාවිතා කරන තාක්ෂණය, IT technology, නොයෙකුත් technology. ඊට පස්සෙතරව physical environment and human environment කියලා දෙකක් අපි හඳුනා ගන්නවා. මානව සම්පත්, ඒ තුල තමයි ගුරුවරු දෙමව්පියන් සහ සමාජය, මම හිතන්නේ සිසු දරුවන් මානව සම්පත් අතර ඉන්නට අවශ්‍යයි කියලා. So human environment should have teachers, parents, society as well as students. එතකොට මේ process එක තියෙනවා, view එක තියෙනවා, ඒ වගේම ඵලයක් තියෙනවා. ඵලය තමයි outcome එක. outcome එක දැනුම, ආකල්ප හා කුසලතා, knowledge, attitudes and competencies and character building
වැදගත් වෙනවා. ඒ වගේම ඊට අමතරව මම සඳහන් කරලා තිනවා අන්තර්ගත විෂය කරුණු අපට මේ විෂය කරුණු පරිවර්ෂණයට යොමු කරන්න පුළුවන් නේද කියලා. මේ මේ ක්‍රියාවලිය තුලදී සමාජීය හා ගෝලීය බලපෑම් අපි අධ්‍යාපනයට කොහොමද බලපාන්නේ කියන කාරණේ දිහාත් අපි බලනවා. ඒක නිසානේ අපිට කොවිඩ් වසංගතය නිසා අධ්‍යාපන ක්‍රමවේදවල අධ්‍යාපනය තුල අධ්‍යාපනයේ පිළිබඳව අපි ආකල්ප සෑම දෙයක්ම වෙනස් වෙන්නට අලුතෙන් හිතා බලන්න සිදු වුණේ. ඒ ප්‍රශ්නේ දිහා මම තවත් විදිහකට බැලුවා. අපි අපේ මාතෘකා කොතනද තියෙන්නේ? අපි පර්යේෂණයන්ට යොමු කළ යුත්තේ මොනවාද කියන කාරණේ දිහා එහෙම බලනකොට තවත් ක්‍රමයකට බැලුවොත් අපි බලන්නට අවශ්‍යයි අපේ දරුවන්ට ඉගැන්වීමෙන් ජන සමීපයක් අපේක්ෂා කරන්නේ මොනවාද කියන එක අපි හිතලා බලන්න. අපි අධ්‍යාපනයට කොතරම්නම් මුදලක් වියදම් කරනවාද, කොතරම් කැපවීමක් කරනවාද, කොතරම් කාලයක් ධනයක් ශ්‍රමයක් වැය කරනවාද කියලා. ඒ කරන්නේ අපි අපේක්ෂාවන් තියෙන අපේ බලාපොරොත්තු තියෙන මේ අධ්‍යාපන තුලින් යම් දේවල් ලබා ගන්නට. ඒ කරුණ මත පදනම්ව තමයි අපට අවශ්‍ය වන්නේ අපි උගන්වන්නේ කුමක්ද කියන කාරණය. ඒක නිසා තමයි අපිට ඉගැන්වීමේදී අපි මේ විෂය කරුණු ඉගෙනීමෙන් පමණක් සෑහීමකට පත් වෙන්නේ නැතුව ඉන් එහාට මේ පෞරුෂයන් ගොඩනගන චරිතයන් ගොඩනගන ආධ්‍යාත්මය ගොඩනගන සමාජ හිතකාමී හොඳ පුරුෂයන් බිහි කිරීම අපි පරමාර්ථ කර ගන්න අවශ්‍ය වන්නේ. ඒ සඳහා අපි කරුණ දැනුම් පමණක් ලබා දීමෙන් අපට මේ අර වෙනස ඇති කරන්නට බෑ. අලුත් ලෝකයක් තනන්නට, ලෝකය වෙනස් කරන්නට, ලෝකය ඉදිරියට අරගෙන යන්නට අපට ඒ චරිත, ඒ පෞරුෂයන්, ඒ ආධ්‍යාත්මයන්, ඒ ආකල්පයන් ගොඩනගන්න අවශ්‍යයි. ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. ඊළඟට තමයි අපි අන්නනේ කොහොමද මේක උගන්වන්නේ කියන එක. ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමවේද කියලා කිව්වේ. එතනදී තමයි අපිට එන්නේ ඉගැන්වීමේදී කරුණු ලැබෑ දීමෙන් ඔබට කියපු පෞරුෂයන් ගොඩනගන අලුත් දේවල් හදන දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක ඇසෙස්මන්ට් කරන එක එහෙම නැත්නම් මේ විභාග පවත්වන එක තක්සේරු කිරීම වැදගත් කාරණයක් වෙනවා. මොකද මුළු මහත් අධ්‍යාපන ක්‍රමවේදයම අධ්‍යාපන පද්ධතියම වෙනස් කරන්නට පුළුවන් එකම බලපෑම තමයි මේ තක්සේරු කිරීම. ඒක නිසානේ කියන්නේ exam is the tail that wag the dog කියලා. බල්ලොනේ නකුට හොලවන්නේ. ඒ වට විභාගයේ මේ අවසානයේ පවත්වන විභාගය විභාගයට පුළුවන් මුළු බල්ලම හොලවන්න. එහෙමන කියන්නේ tail wag the dog කියලා කියන්නේ. එතකොට අපි විභාගයේ හරියට fine tune කළොත් එහෙම නැත්නම් අපි විභාගයේ හරියට ක්‍රමානුකූලව සකස් කරොත් විභාගයේ ඉලක්ක කරගෙන පාඩම් කරන ළමයාගේ අවශ්‍ය පෞරුෂය ගොඩනගන විදිහට විභාග සකස් කරොත් මම හිතන්නේ අපි අධ්‍යාපන ක්‍රමෙන් අපට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ගැන අපි ගැඹුරින් හිතන්න අවශ්‍යයි. ඒ වගේම අවසාන වශයෙන් අපිට හිතන්න අවශ්‍යයි අපි කොහොමද අපේ අධ්‍යාපන ක්‍රමය ඵලදායීද නැද්ද කියලා තීරණය කරන්නේ. විභාග පාස් වෙන ළමයි සංඛ්‍යාවෙන් එහෙම නැත්නම් පළවෙනියෝ වෙන සංඛ්‍යාවෙන් විශිෂ්ට සම්මානීය සංඛ්‍යාවෙන් පාසලක හෝ අධ්‍යාපන ක්‍රමවේදයක සඵලතාවය අගය කරනවා නම් ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. How to measure the effectiveness of education is another question. ඒතකොට මේ හැම එකක් තුලම පර්යේෂණයකට අවශ්‍ය මාතෘකාවන් ගැබ් වෙලා තියෙනවා කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. මම ගිය සැරේ දේශනෙන් පස්සේ අපේ additional secretary madam මදුරා වේහල්ල madam මට කතා කරලා කිව්වා මේ මාතෘකා උදාහරණ කීපයක් දෙන්න කියලා. ඉතින් මම නිකන් ඉන්න ගමන් මට හිතුණු මාතෘකා තමයි මම ලිව්වේ. ගැන්වුම් ක්‍රියාවලිය පර්යේෂණය බදයෙන් කියලා අදාළ මාතෘකා. මේ තියෙන ලයිස්තුවක් තියෙනවා. මම හිතන්නේ මේ මාතෘකා මම මේ ලිව්වට මම මේ සමහරක් ඒවා මට අපේ ගුරු මහත්මයන් ටෙලිෆෝන් කෝල් වලින් කියපු දේවල් තමයි මම මේ ලියලා තියෙන්නේ. මගේ මේවා නෙමෙයි. ඒ එක එකන කරන දේවල්. එතකොට සමහර විට එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් මේකම කරනවා ඇති. දැන් උපකාරක පන්ති කාමරයේ sorry මේ ස්පෙලින්ස් වරදිනා මට සිංහලනොත් වරදිනා ඉංග්‍රීසියෙන් ලිව්වත් වරදිනා. පන්ති කාමරය තුල ශිෂ්ට කේන්ද්‍රීය අධ්‍යාපනය. සිසුන්ගේ ක්‍රියාකාරී ගැනීම හා උනන්දුව. ප්‍රශ්න ඇසීම තුලින් ළමුන් අනුගත කර ගැනීම. විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන මේ අර ගිය සැරේ අපේ ටීචර් කෙනෙක් කිව්වේ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයක් නිසා ළමෙන්ගේ ආකල්ප පිරිහෙනවා කියලා. අනේ ඒවයි කාරණා. සිසුන් ගුරුවරුන් කිරීම. ඒ කියන්නේ අර ළමයින්ටම කියනවා උගන්වන්න කියලා.
පන්ති සඟරාව ඉගෙනීම සඳහා භාවිතා කිරීම සිසුන් තමන්ගේම සටහන් ලියා ගැනීම මම හිතන්නේ ඒක හොඳ අධ්‍යාපන ක්‍රමයක් එක ටීචර් කෙනෙක් මට යෝජනා කරා අපි අන්තිමේට සටහන් දෙනවට වැඩිය අපි පන්තියේ කරන වැඩ කටයුතු වලින් අපි කියමුකෝ විනාඩි 45 පන්තියේ විනාඩි 10ක් උගන්වනවා ඒ විනාඩි 10 කියපු දේවල් තමන්ම ලියා ගන්න කියලා ඊළඟ තව 10ක් ගන්න අය ලියා ගන්න කියනවා එහෙම කරාම ළමයි වැඩි අවධානයක් තියනවා වැඩි අවබෝධයක් තියා ගන්නවා කියන එක මට හිතෙනවා හරි හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් මම හිතන්නේ ඕක පිළිගත් ළමයි සිසුන් එන්ගේජ්මන්ට් ළමයි අනුගත කර ගැනීම හොඳ ක්‍රමයක් හැටියට පිළිගන්න දෙයක් ප්‍රායෝගික භාවිතයට අදාළව පන්ති පෙළ ගැස්වීම මේකත් එක එක ගුරුතුමියක් මට යෝජනා කරපු අදහසක් ඒ කියන්නේ පන්තිය පටන් ගන්නට කලින් අපි කියමු ගෙදර දොරේ භාවිතා වෙන අවස්ථාවක් අරගෙන ඒක කොහොමද කරන්න කියලා ඊට පස්සේ තමයි පන්තියේ අදාළ විෂය මේවා කරගන්නේ ක්‍රියාවක් පදනම් කරගෙන ගැනීම ඔක මේ සෙල්ලංගයක් හැදීම කියන ගැන මමත් කතා කරලා තියෙනවා මම හිතන්නේ මට මේ සෙල්ලංගයක් නෙවෙයි වෙනත් ක්‍රියාකාරකම් ගැන යෝජනා කරලා තියෙනවා ඇත්තෙන්ම එක ටීචර් කෙනෙක් සඳහන් කරේ අපට පුළුවන් මැත්ස් ටීචර්යි මේ විද්‍යාව ටීචර්යි සයන්ස් ටීචර්යි තුන් දෙනාටම එකතු වෙලා පුළුවන් නේද මේක කරන්න කියලා මට හිතෙනවා ඉතාමත් හොඳ අදහසක් ඒක අපි ඇත්තෙන්ම වරක් සාකච්ඡා කරා සෑම පාසලකම මේ ඇක්ටිවිටි දවසක් තියන්න ඕනේ නේද කියලා. ඒ කියන්නේ එක වාරයකට එක දවසක් හෝ දවස් දෙකක් සම්පූර්ණ දවසම මේ ක්‍රියාකාරකමක් තමයි කරන්නේ මුළු දවසම. හැබැයි මේ ක්‍රියාකාරකම තුලින් ගුරුවරයාට පුළුවන් යොමු කරන්නට, ගණන් හදන්නට, චිත්‍ර අඳින්නට, රචනාවක් ලියන්නට, ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න, විද්‍යාව භාවිතා කරන්න, නොයි දේවල් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා හොඳ අදහසක් ඒක කියලා. සිසුන් සටහන් කියවීමේ පෙර සූදානම් ලබා දීම. ඒ කියන්නේ කලින් දවසේ සටහන් කියවලා එන්න කියනවා. අද කරන්නේ ප්‍රශ්න ඇසීම. ඔකර විශ්වවිද්‍යාලවල කරනවා ලෙක්චර් එක කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ ලෙක්චර් එක වෙලාවෙදි කරන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන එක විතරයි. ඒ කියන්නේ මේක කියවලා එන්න ඕනේ කියන එක. සිසුන් තම අධ්‍යාපන දින සටහනක් භාවිත කරනවා. මේක තවත් අපේ ගුරුතුමෙක් කියපු කතන්දරයක්. සෑම සතියකම සිකුරාදා හවසට ඇත්තම මම සිකුරාදා හවස කියන කතන්ද වචනේ මම දාපු එකක් ඒ වුණාට සිකුරාදා හවසට ඒ සතියේ කර ඉගෙනගත්තු දේවල් පිළිබඳව සටහනක් තියෙන එක මේ සතියේ අපි ඉගෙනගත්තු දේවල් මේ වාය විෂය සම්බන්ධ කරුණු මට පැහැදිලිව තේරුණු දේවල් මේ වාය මට පැහැදිලි නැති කරුණු මේ වාය එතකොට විෂය සම්බන්ධ කරුණු මේ මට ලැබුණු හොඳ අත්දැකීම් මේ වාය මට ලැබුණු අහිතකර අත්දැකීම් ඒ වගේ දින සටහනක් භාවිත කරන්න පුරුදු වෙනවා මම හිතන්නේ ඩයරියක් ලියනවා කියන්නේ හොඳ අපි ගැනම හිතලා බලන කාරණයක් නේ හොඳ ව්‍යාපෘතියක් වෙයි ව්‍යාපෘතියක් මගෙන් කියන්නේ උඩ පෙළඹීම දැන් ඔය විදිහට ගත්තාම තවත් මාතෘකා ලියන්න පුළුවන් අපි කියමුකෝ ජන සමාජයේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් මාතෘකා ගොඩක් ලියන්නට පුළුවන් ඵලදායි බව ආර්ථික සමාජීය සම්බන්ධතා ආකල්ප විභාග සම්බන්ධයෙන් අධ්‍යාපනයේ සමානාත්මතාවය පිළිබඳව එතකොට ඉගෙනීමේ අවසාන ප්‍රතිඵලය විභාග ප්‍රතිඵල ගැන මතක තබා ගැනීමට අදාළ ප්‍රශ්න වලට ලකුණු ලැබෙන ප්‍රමාණය දැනුම භාවිතය සම්බන්ධ විභාග ප්‍රතිඵල කියන්නේ අපි කියමු අපිට පුළුවන් නම් අපේ සිසුන් රිකෝල් ප්‍රශ්න ඒ කියන්නේ මතක තබා ගැන ඒ වටද වැඩියෙන් සාර්ථකව උත්තර දෙන්න එහෙම නැත්නම් ඊට වැඩිය ඉහළ මට්ටමේ ප්‍රශ්න වලදී ඒ කියන්නේ දැනුම භාවිතයට ඇනලිසිස් වලින්ද ලකුණු දෙන්නේ කියන එක තාර්කික චින්තනය අපිට මනින්න පුළුවන්ද කියලා හිතලා බලන එක sannivedana kusalata නායකත්වය සහකම්පණය අපේ දරුවන් පාසලෙන් පිට වෙනකොට සහකම්පණයෙන් දියුණු වෙනවද එහෙම නැත්නම් විභාගයකට මුහුණ දෙන අවස්ථාව වෙනකොට සහකම්පණය පිරිහිලා යනවද වාගේ කාරණා සාමූහික වගකීම පරිසර හිතකාමී බව අධ්‍යාපනයේ භෞතික පරිසරයේ පරිශ්‍රය භාජනය කරන්න පුළුවන් ගොඩනැගිලි වත්ත ගහකොළ ඉගෙනුම් උපකරණ පුස්තකාලය රංගශාලාව ඊට පස්සේ අධ්‍යාපනයේ මානව පරිසරය අපේ ගුරුවරු දෙමව්පියන් සහායකාර්ය මණ්ඩල සමාජය පිළිබඳ ඔවුන්ගේ දැනුම හැසිරීම ආකල්ප කුසලතා පරිශ්‍රයට භාවිත කරන්න පුළුවන් ඒක උදාහරණයක් තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ හඳුන්වා දීම පිළිබඳව ගුරුවරුන්ගේ ආකල්ප මොනවාද ගුරුවරුන්ගේ ආකල්ප නිවැරදි වෙන්නේ නැතිනම් මේක ඉස්සරහට කරගෙන යන්න බෑනේ ඒ වගේම තමයි දෙමව්පියන්ගේ ආකල්ප මොනවාද සිසුන්ගේ ආකල්ප මොනවාද ඊළඟට වැදගත් මාතෘකාව තමයි දරුවන් රැකබලා ගැනීමේ කුසලතා දැන් දරුවන් රැකබලා ගැනීම පිළිබඳව දෙමව්පියන්ගේ තියෙන කුසලතා මොනවාද
තමයිගේ දරුවන් රැක බලා ගැනීමේ කුසලතා හරියට නැතිනම් මං හිතන්නේ මේක ලොකු ගැටලුවක් වෙනවා හරියටම අපට කරන්න බැරි වෙනවා මං හිතන්නේ අපේ අපේ රම්‍ය ඒකනායක මේ පිළිබඳව අපට සාකච්ඡාවක් කරනවා පසු දවසක ප්‍රතිපෝෂණය ලබා දීම මං හිතන්නේ මේ වචනේ මං හරි භාවිතා කරනවා ෆීඩ්බැක් කියන එක ෆීඩ්බැක් කියන එක එතකොට ෆීඩ්බැක් හරියට දෙනවා නම් තමයි ළමයි හරියට ඉගෙන ගන්න දැන් උදාහරණයක් හැටියට අපට අපි අපි මං හිතන්නේ කතා කරන පස්සේ ඇප්‍රීෂিয়েටිව් ඉන්ක්වයරි කියන කාරණේ ළමයේ කියන ළමයා කරන දේක හොඳ දකින්නට බැරි නම් ළමයා දියුණු වෙන්නේ නැහැ එහෙම ගැටලුවක් තියෙනවා අපි මේ කාරණේ ගිය සැරේ සඳහන් කරා ඔබ මේ වෙනකොට මාතෘකාවල් ලියලා තියෙනවා ඔබේ මාතෘකාව කාලීන මාතෘකාවද පොදු ගැටලුවක්ද එයින් අධ්‍යාපනයට තියෙන බලපෑම එය ගිරිවැයට කොච්චර දුරට බලපානවද ඒ පිළිබඳ සමාජයේ උනන්දු කොහොමද කියන කාරණා පිළිබඳ ඉතලා බලන්න අවශ්‍යයි හොඳයි අපි ඊළඟට අපේ මාතෘකාව වෙන්නේ ක්‍රමවේදය හා අපේක්ෂා කරන ප්‍රතිඵල මොනවාද කියන කාරණය මේවා අපි විස්තර කරා ඔබ කරන පර්යේෂණය විස්තර කිරීමක් වෙන්නට පුළුවන් විශ්ලේෂණය කිරීමක් වෙන්න පුළුවන් ගවේෂණයක් වෙන්න පුළුවන් අලුත් අත්හදා බැලීමක් වෙන්න පුළුවන් ක්‍රියාමූලික පරීක්ෂණයක් වෙන්න පර්යේෂණයක් වෙන්න පුළුවන් අපි ගිය සැරේ මේ මේ දේ කතා කරා ඊන් පස්සේ ගුණාත්මකද ප්‍රමාණාත්මකද මිශ්‍ර ක්‍රමයද කියන කාරණේත් අපි සාකච්ඡාවට ගත්තා අපි ඊළඟට බැලුවොත් අපි මේ ගන්නා දත්ත අපට වර්ග කරන්න පුළුවන් ගුණාත්මක දත්තද එහෙම නැත්නම් සංඛ්‍යාත්මක දත්තද කියන කාරණය ගුණාත්මක දත්ත හැටියට ගත්තහම අපිට දැනගන්නට අවශ්‍යයි අපිට හිතලා බලන්න අවශ්‍යයි අපි මේ දත්ත නොමිනල්ද කියලා ඒ කියන්නේ නම් කිරීමක් වශයෙන් පමණක්ද කියන කාරණේ කියන අදහස් කරන්නේ පුද්ගලයෙක්ගේ නම් වශයෙන් ගැහැණුන්ද පිරිමින්ද මොන පාටද මොන ගමේද මොන ප්‍රදේශයේද වගේ නාමික වශයෙන් පමණයි වර්ග කිරීම තියෙන්නේ ඕඩිනල් කියන එකකින් අදහස් කරන්නේ එතනත් නාමික තමයි තියෙන්නේ හැබැයි අපි වර්ග කරන උදාහරණයක් අරගෙන වඩාත්ම කැමැති අය තරමක් කැමැති අය මධ්‍යස්ථ අය අකමැති අය වඩාත්ම කැමැති අය අන ඕඩර් එකක් තියෙනවා ඕඩිනල් කියලා කියනවා ඒකට කැටගරීස් තියෙනවා වෙන වෙනම ඊළඟට අපිට තියෙනවා න්‍යූමරිකල් කියලා ඒ කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් ඒකේ මේ ඩිස්ක්‍රීට් ඇන් කන්ටිනියස් කියලා තියෙනවා දෙකක් මේ දෙක ටිකක් අමාරුයි තේරුම් ගන්න මම හිතන්නේ ඔබට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා මේ කන්ටිනියස් කියන එක ලේසියි අපිට තේරුම් ගන්න කන්ටිනියස් කියන එක අදහස් කරන්නේ මේ ඕනෑම ඉලක්කමක් ඒ ඉලක්කම් වල දශම ස්ථාන තියෙනවා බිංදුව යගයක් තියෙනවා ඒවා එකින් එකක් ගුණ කරන්නට අඩු කරන්නට වැඩි කරන්නට පුළුවන් මේ ඩිස්ක්‍රීට් කියන ඒවත් ඒ වගේමයි නමුත් අපි උදාහරණයකට ගත්තොත් ඒකට අපි විශේෂයෙන් සඳහන් කරන දෙයක් තමයි හරියටම කියන්න පුළුවන් බිඳුවේ අගයක් නැහැ අපි එතනින් විතරක් නතර කරමු ඒ කියන්නේ පස්සේ හිතන්න බලමු එතකොට අපි මේ විදිහට ගුණාත්මක ක්‍රමවේද සහ අපි ඉස්සලා කිව්වනේ ගුණාත්මක ක්‍රමවේද තියෙනවා සංඛ්‍යාත්මක ක්‍රමවේද තියෙනවා ඒ ක්‍රම දෙකම මිශ්‍ර කරලා කරන පර්යේෂණයට මිශ්‍ර ක්‍රමය කියලා කියනවා මම හිතන්නේ මම ඒක ගැන කතා කරනවා ඊට පස්සේ තව මොහොතක් ගත කරලා මේ තියෙන්නේ අපි පර්යේෂණ කරනකොට ක්වොන්ටිටේටිව් කියන්නේ ගුණ ගණන් කළ හැකි ගණනය කළ හැකි දත්ත quantities තියෙන ඒවා ගණිතමය ක්‍රම වලින් විශ්ලේෂණය කරලා conclusions වලට එනවා ගුණාත්මක දත්ත thematic analysis එකක් කරලා conclusion එකට එනවා මේ දෙකම එකවර කරනකට අපි කියනවා convergent design කියලා මෙහෙම පරීක්ෂණ කරනවා ඊළඟට තියෙනවා අපි ගුණාත්මක දත්ත thematic analysis එකක් කරලා ඒ මත පදනම්ව අපි හදනවා ක්වෙස්චනය
ප්‍රශ්නාවලියක් සකස් කරලා ඒ තුලින් ලැබෙන දත්ත ගණිතමය ක්‍රමයකින් ඇනලිසිස් කරනවා කරලා මේ කන්ක්ලූෂන් එකට එනවා ඒකට කියනවා එක්ස්ප්ලොරේටරි සීක්වෙන්ෂල් ඩිසයින් කියලා ඒ වගේම අපිට කරන්න පුළුවන් ඉස්සලාම ප්‍රශ්නාවලියක් මගින් ගණනය කළ හැකි දත්ත එකතු කරලා ඒ දත්ත විශ්ලේෂණය කරායින් පස්සේ අපට එනවා අදහසක් මෙන්න මේ විදිහේ දේවල් තමයි තවත් ගැඹුරෙන් හොයා බලන්නට ඕනේ. ඒකට අපි ගමු 5000ක් දෙනා භාවිත කරලා මේ විදිහේ ක්වෙස්චනේ සර්වේ එකක් කරලා අපි 10 දෙනෙක් එහෙම නැත්නම් 15 දෙනෙක් එකතු කරලා මේකේ ගැඹුරට හොයා බලනවා. ඒ සඳහා අහන්න ඕන ප්‍රශ්න මොනවද කියලා අර ප්‍රශ්නාවලියෙන් අපි තේරුම් ගන්නවා. කාගෙන්ද මේව අහන්න ඕන කියලා තේරුම් ගන්නවා. අරගෙන ඒකට කියනවා explanatory sequential module කියලා. ওই විදිහට විවිධ ක්‍රම භාවිත කරන්න පුළුවන්. මම කැමති මේ අවස්ථාවේදී අහන්නට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් අපට කියන්න කියලා මොනවද භාවිත කරන ක්‍රම කියලා. සර් මේ මං කල්පනී සර්. ඔව් කල්පනී කියන්නේ. සර් දැන් මගේ මාතෘකාව තමයි මම අර ගිය සතියේ ප්‍රකාශ කරා මේ අර විද්‍යා විෂය හැදෑරීම සඳහා ඇති ඒක දියුණු කරන එක තමයි 10 වසර සිසුන්ගේ. ඉතින් සර් මම එහෙදී ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් දෙකම භාවිත කරන්න හිතාගෙන ඉන්නේ. කියන්නේ සර් තෘප්තිමත් භාවයේ මනින්න මේ ප්‍රශ්නාවලියක් මාර්ගෙමුත් ඒ වගේම මේ ෆෝකස් ගෲප් ඩිස්කෂන් එකක් නැත්තම් කණ්ඩායම් සාකච්ඡාවක් කරලා ඒ දෙකම එකවර කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ සර්. කල්පනේ චුට්ටක් ආපහු මතක් කරන්න මොකද්ද ඔයාගේ මාතෘකාව මම හිතන්නේ අපිට මතක නැහැ සමහර අයට. ආපහු කෙටියෙන් මතක් කරන්න මාතෘකාව මොකද්ද කියලා? මහනුවර දිස්ත්‍රික්කේ පාසලක 10 ශ්‍රේණියේ විද්‍යා විෂය ඉගැන්වීමේදී සිසුන්ගේ දායකත්වය වැඩි දියුණු කිරීම කියන එක තමයි සර් මගේ මාතෘකාව. මොකද්ද ඒකට යොදා ක්‍රමවේදය? ඒකට සර් මම QBT නැත්නම් question based teaching ප්‍රශ්න පදනම් කරගත් ඉගැන්වීම් ක්‍රියාවලිය තමයි යොදා ගන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ සර් ඒක මම යොදාගෙන ඒක සාර්ථක වුණාද කොහොමද තෘප්තිමත්ද කියලා. එතකොට ඔයාගේ පර්යේෂණය මොකක්ද? ඇක්ෂන් රිසර්ච් එකක්ද? විස්තරාත්මක එකක්ද? ඇනලිසිස් එකක්ද? එක්ස්ප්ලොරේෂන් එකක්ද? ඇක්ෂන් රිසර්ච් එකක් සර්. හරි. මොකද ඔයාගේ ඇක්ෂන් එක ආපහු කියන්නේ? ෆ්‍රෙක්ෂන් බේස් ටීචින් නැත්නම් ප්‍රශ්න පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමයක් යොදා ගැනීම තමයි සර් මම එතනදී කරන්නේ. හරි හරි. එතකොට කියන්න ඊළඟට එතකොට දත් එකතු කරන ඒවා ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් දෙකම එකතු කරනවා නේ? ඔව් සර්. ඒ කියන්නේ ක්වොන්ටිටේටිව් විදිහට එකතු කරන්නේ සර් විභාග ලකුණු මම බලනවා. ඒ වගේම තෘප්තිමත් භාවය මම සිසුන්ට ප්‍රශ්නාවලියක් ලබා දීලා තෘප්තිමත් භාවය කොච්චරක්ද කියලා ස්කෝ එකක් විදිහට ගන්න බලාපොරොත්තු වෙනවා ඒ ක්වොන්ටිටේටිව් විදිහට. තව සර් ක්වොලිටේටිව් පාර්ට් එක විදිහට මම සිසුන්ත් එක්ක කණ්ඩායම් සාකච්ඡාවක් පවත්වලා තෘප්තිමත් භාවයේ කොහොමද කියන එක ලබා ගන්න ක්වොලිටේටිව් පාර්ට් එක විදිහට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට සර් එතකොට ඔයා කරන්නේ explanatory method එකද එහෙම නැත්නම් ඒ කියන්නේ qualitative එකෙන් දත් අරගෙන ඉන් පස්සේ question එක හදනවද එහෙම නැත්නම් question එකෙන් දත් අරගෙන ඉන් පස්සේ මේ qualitative focus group discussion එක කරනවද? නෑ සර් මම ඒ දෙකම එකවර කරන්නේ සර්. conversion method කියන එක තමයි මම හිතන්නේ සර්. alright හරි 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 good අපි තව ඒක ගැන කතා කරමු. අපිත් එක තව කවුද ඉන්නේ? සුධර්ම ඉන්නව නේද? සුධර්ම ඔව් සර් මම ටෙක්ස්ට් බුක් ඇනලිසිස් එකක් නේ විශ්ලේෂණයක් නේ සර් කරන්නේ ග්‍රේඩ් 11 ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ කොයිතරම්කට ග්ලෝබල් තීම්ස් අර ගෝලීය සංකල්ප කියන එක තියෙනවද රිෆ්ලෙක්ට් වෙනවද කියන එක. එතකොට සර් මුලින්ම මම පොත සෙග්මන්ට්ස් වලට බෙදන්න ඕනි. පොත යුනිට්ස් වලට කන්ටෙන්ට් එක මම විෂුවල් කන්ටෙන්ට් එක ගන්නවද ටෙක්ස්චුවල් කන්ටෙන්ට් එක විතරද මගෙත් මික්ස්ඩ් අප්‍රෝච් එකක් සර් ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් දෙකම.
එතකොට සර් මුල්ම ස්ටෙප් එක වෙන්නේ මගේ මෙතඩොලොජි එකේ පොත සෙග්මන්ට්ස් වලට බෙදන එක. ඊට පස්සේ මම ග්ලෝබල් ඩයිමන්ෂන් එක ඩිෆයින් කරනවා සර්. මේ තීම් එක මට ලොකු බ්‍රෝඩ් ඒරියා එකක් නිසා කන්සෙප්ට්ස් හතකින් ලෝකය පිළිගත් අර ඩිෆිඩ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ඩෙවලොප්මන්ට් ඉන්ටර්නැෂනල් ඩෙවලොප්මන්ට් කියන ආයතනයකින් කරපු ඒවා ඔක්ස්ෆෑම් මේ ගොඩක් UNO UNESCO ඒ ඔක්කොම ලගේ රිසර්ච් වලින් අරගත්ත එකකින් කෝඩින් ෆ්‍රේම්වර්ක් එකක් හදනවා සර් මේ මේ ඩිෆයින් කරන්න මේ තීම් ඊට පස්සේ මගේ රිලයබිලිටි වැඩි කරන්න සර් දැන් මම විතරක් පොත ඇනලයිස් කළා මම දකින තීම් එක විතරක් ඒක වෙන්නේ නැහනේ සාධාරණීය වෙන්න තව කෝඩර්ස්ලා ගන්න වෙනවා මම තව කැපවීමක් කරන කීප දෙනෙක් සම්බන්ධ කර ගන්න වෙනවා ඒගොල්ලෝ ක්වොලිටේටිව් ස්ටඩි එකක් කරන්න ඔය කියන්නේ නේ ඔව් සර් ක්වොලිටේටිව් ක්වොන්ටිටේටිව් වෙනවා සර් මම ඇයි තීම්ස් මොනවද තියෙන තීම්ස් ඒවයි සබ් තීම්ස් මොනවද එතකොට ඒවා කොච්චර දුරකට රිෆ්ලෙක්ට් වෙනවද ඒ වගේවා ප්‍රස්තාර මගිනුත් ඉදිරිපත් කරන නිසා ක්වොන්ටිටේටිව් එලිමන්ට් එකක් ටිකක් දුරට එනවා සර් මම දන්නේ මම මම එහෙම ගොඩාක් මේ රිසර්ච් ගැන ගොඩක් දන්නේ නැහැ හැබැයි මට හිතෙන්නේ ඒ ක්වොන්ටිටේටිව් කියලා කියන්න බෑ පුළුවන්ද පොඩ්ඩක් කියවෙනවා සර් ඔව් ගැඹුරින් එහෙම පර්සන්ටේජස් වලින් දෙන්නේ නැහැ ඒකත් ඩිස්ක්‍රිප්ටිව් තමයි ඒ වුණාට සර් මතකයි මට මතකයි එක වෙලාවක ඔය ක්වොලිටේටිව් රිසර්ච් කරලා ඒවට ස්ටැටිස්ටික්ස් හදනවා කියලා හොඳ වැදගත් ජර්නල් එකක කතුවරේ කිව්වා මම ගිය සැරේ පහක් රිජෙක්ට් කරා මේ 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 ස්ටැටිස්ටික්ස් දාලා එවනවට p value දාලා එවනවට මේ වැඩක් නැති ඒවට p value දාලා එවනවා කියලා. දැන් මම මේ හරි. හරි හොඳයි සන්තෝසයි. ඒක වැඩි දුරටම බොහෝ දුරටම ක්වොලිටේටිව් සර්. ක්වොලිටේටිව් තමයි නේ. ඔව්. වෙන කවුරුත් ඉන්නවද මට මතකයි අපිත් එක්ක සාකච්ඡා කරා තවත් ගුරු මහත්මියක් එයාගේ ඉලක්කය තිබ්බේ මේ එයා මුස්ලිම් පාසලක උගන්වන්නේ එයා අපිට සම්බන්ධ වෙලා ඉන්නවද නැද්ද කියලා මම හරියට දන්නේ නැහැ මුස්ලිම් පාසලක උගන්වන්නේ එයාගේ අවශ්‍යතාවය තිබ්බේ මේ මුස්ලිම් පාසලේ කොහොමද සිංහල භාෂාව ජනප්‍රිය කරන්නේ කියලා සිසුන් අතර සිංහල භාෂාව ජනප්‍රිය කරන්නේ කොහොමද කියන එක. හරි හොඳ වටිනා සාකච්ඡාවක් කරනවා මගෙත් එක්ක. හරි මට නිකන් හරි හොඳ වටිනා අදහසක් කියලා හිතුණා. එයා කියන්නේ දැන් සිංහල භාෂාව ඉගෙන ගන්න එච්චර ළමයි කැමති නැහැ. කොහොමද මේක මේවා කරන්නේ කියලා. එතකොට එයා මගෙත් එක්ක සාකච්ඡා කරේ අපිට සිංහල භාෂාව පිළිබඳ ළමයින්ගේ ආකල්පනේ දැන් ඔය තියෙන්නේ. එතකොට එයා අපිත් මගෙත් එක්ක කතා කරා ළමයින්ගේ ආකල්ප විතරක් බලලා මදි. මොකද දෙමෝපියන්ගේ ආකල්ප ඒක ගැඹුරටම බලපනවා. ඒක නිසා දෙමෝපියන්ගේ ආකල්පත් බලන්න ඕනේ. එතකොට සිංහල භාෂාව ඉගෙනීම පිළිබඳව මුස්ලිම් ජන සමාජයේ දෙමෝපියන්ගේ ආකල්ප මොනවාද දරුවන්ගේ ආකල්ප මොනවාද අනිකුත් ගුරුවරුන්ගේ ආකල්ප මොනවාද කියන එක අවබෝධ කර ගැනීම පළවෙනි පිළිවෙල හැටියට. ඒ ආකල්ප වලට අනුකූලව වැරදි අවබෝධයන් වැරදි මතයන් තියෙනවා නම් ඒවා නිවැරදි කරන්නේ කොහොමද? ඊට පස්සේ යා යෝජනා කරන ක්‍රමවේද තමයි පාසලේ සිංහල සාහිත්‍ය සංගමයක් සකස් කරගන්න එක. ඒ තුලින් අල් කුරානයේ මුස්ලිම් අයගේ පුස්තකයේ වැදගත් පුස්තකයේ ඒ පුස්තකයේ තියෙන වැදගත් රසවත් හරවත් ධර්මය පිළිබඳව තියෙන සහකම්පණය පිළිබඳව තියෙන සමාජ සහසුද්ධිය සඳහා තියෙන කොටස් අලලා අපි කොහොමද නිර්මාණයන් කරන්නේ කවිහිලයන්නේ කොහොමද කොහොමද අපි අපි නව නිර්මාණ කරන්නේ කොහොමද කියන එක තුලින් ඒ විදිහේ සාහිත්‍යමය දේවල් අපි අපි විශේෂයෙන් සඳහන් කරා අපේ මුස්ලිම් අය හොඳ ග්‍රන්ථ කතුවරු ඉන්නවා ගායකයන් ඉන්නවා සිඳු ලියන අය ඉන්නවා ඉතින් ඒ කට්ටිය සම්බන්ධ කරගෙන කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එතකොට ඒ ක්‍රියාවලියෙන් පසුව නැවත මේ ආකල්ප ගැන සොයා බැලින්ද අවශ්‍යයි කියලා. මට හිතෙනවා හරිම මේ වටිනා සංවේදී හොඳ දෙයක් කියලා ඒක. හොඳ හොඳ ආකල්ප වලින් යුතුව හොඳට කරනවා නම් මම හිතන්නේ වටිනාම දෙයක්. මොකද අපේ අපගේ මොකෝ දැන් මම කතා කරන මේ කතාව පුරාවට මම කතා කරන්නේ බුදුන් වහන්සේ දේශනා ගැන බුද්ධ ධර්මය ගැන නෙවෙයි මම දන්නේ ඒක විතරනේ. නමුත් කුරාණය සහ මහමතුමාගේ දේශනයන්ගේ තියෙන රසවත්යන් හරවත්යන් ගැඹුර
අපට අධ්‍යයනය කරන්න පුළුවන් නම් සිංහල භාෂාවෙන් ඒවා ප්‍රකාශ කරන්නට පුළුවන් නම් ඒක එහෙම ප්‍රකාශ කරන්න අපි මුස්ලිම් දරුදරයන් අපිත් එක්ක එකතු කර ගන්නවා නම් මං හිතන්නේ හරි හොඳ හොඳ කාර්යයක් කියලා මට හිතෙනවා හරිම හොඳ රිසර්ච් එකක් ඒක ඒ ගුරු මහත්මිය මේ මුස්ලිම් පාසලේ උගන්වන්නේ එතකොට එයාට සිද්ධ වෙන්නේ මන ඔය ආකල්ප මන බැලීමක්නේ ඒ සඳහා මට හිතුනේ qualitative research එකක් කරලා ඉන් පස්සේ ඒක question එකක් හදලා survey එකක් කරලා බලන්න අවශ්‍ය වෙයි ඉන් පස්සේ කළ යුතු මේ කොහොමද කළ යුතු interventions or innovations අපි මේ රසිකා මාට කිව්වේ මේක intervention ද innovation කියලාද රසිකා ඉන්නව නේද රසිකා unmute කරලා කියන්නකෝ වඩා හොඳ නිවැරදි වචනේ මොකක්ද ඒකට innovation ද intervention ද හරි මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ ඒ ඒ ඒ මැදිහත් ඈ ඉන්ටර්වෙන්ෂන්ස් කියන එක ඇක්ෂන් රිසර්ච් වලදී චරට ඉන්ටර්වෙන්ෂන් වචන වඩා හොඳනේ ඉන්ටර්වෙන්ෂන් කියන වචනේ ඔව් එතකොට ඉන්ටර්වෙන්ෂන් එකට තමයි වඩා හොඳ සිංහල වචනේ මොකද්ද මේ මේ මැදිහත් වීමක් කියන එකනේ මැදිහත් වීම කියන එක ඔව් ඒ විදිහට එතකොට මට හිතුනේ දැන් ඒ විදිහ දෙකදී හරි අපි හොඳින් අවංකවම කරන පරිශ්‍රණයක් තුලින් අපිට හොඳ අපේ සමාජයේ තියෙන ලැබැඳියාවන් හිතවත්කම් ඇතිකරන්න තීරණ නේද අපි කරන ඇක්ෂන් රිසර්ච් වලින් ඒ විදිහේ ඉහළ තලයේ වැඩතල වලට අපිට යන්නට පුළුවන් කියන කාරණය මම මේ මතක් කරන්නේ හොඳයි අපි ඉස්සරහට යමු අපේ සාකච්ඡාවේ මං හරි නේද දැන් ෂෙයා කරන්න ඉන්නේ නේ හරි එතකොට අපි දැන් අපි ඉස්සරලා ලියපු මාතෘකාම මම නැවතත් ඔය කට්ටියට පෙන්නනවා මේ සෑම මාතෘකාවක් පිළිබඳව විස්තර කිරීමක් පමණක් කරන්නට පුළුවන් ඕන නම් කාටරි පුළුවන් ඕන නම් විස්තර කිරීමක් විතරක් කරන්නට පන්ති කාමරය තුල ශිෂ්‍ය කේන්ද්‍රය අධ්‍යාපනය විස්තර කරනවා එහෙම නැත්නම් විශ්ලේෂණය කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඒ පිළිබඳ ගවේෂණයක් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒක දියුණු කරන්නට පුළුවන්. ඒතර විස්තර කිරීමේදී නිකන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලලා ගුණාත්මක හෝ ප්‍රමාණාත්මකව කරන පරිශ්‍රණයකින් පන්ති කාමරය තුල ඉගන්නන ක්‍රියාවලිය තුලින් 50%ක් සිද්ධ වෙන්නේ ගුරුවරයා කේන්ද්‍රීය අධ්‍යාපනයක් 50%ක් ශිෂ්‍යයෙක් ඒදී ප්‍රමාණයක් විතරක් විස්තර කරන්න පුළුවන්. හැබැයි ඒක විශ්ලේෂණය කරන්නට පුළුවන්. ශිෂ්‍ය කේන්ද්‍රීය කරන කොටසේදී ලැබෙන ප්‍රතිඵල වලට වඩා මේවා ගත්තාම වඩා සාර්ථකයි. විභාග වලට සාර්ථකව මුණ දිය හැක්කේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන්ද ශිෂ්‍ය කේන විශ්ලේෂණය කරන්න පුළුවන්. ගවේෂණය කරන්නට නම් මේ පිළිබඳව මේ ඔබ හිතන දේවල් මොනවාද ආකල්ප මොනවාද යනාදී වශයෙන් කතා කරන ගුණාත්මක ફોકસ ગ્રુપ ડિસ્કશન සම්මුඛ සාකච්ඡා වැනි ක්‍රම භාවිත කරන්න ඕන. වැඩි දියුණු කිරීමක් කිරීමට නම් බලාපොරොත්තු වෙන්නේ අපි අනිවාර්යයෙන්ම අපි කතා කරන්නට සිද්ධ වෙනවා ඉන්ටර්වෙන්ෂන් එක ඉනොවේෂන් එකක් ගැන. ඉන්ටර්වෙන්ෂන් නෙවෙයි ඉනොවේෂන් එකක් ගැන අපි මොකද්ද කරන්නේ කියන කාරණේ ගැන. ඒතර ඔය විදිහට අපි මාතෘකාව ගත්තම ඔය හැම මාතෘකාවක් ගැනම ඔය විදිහට හිතන්න පුළුවන්. ළමයින්ගේ උනන්දුව පිළිබඳ විස්තර කරන්නට පුළුවන් ගවේෂණය කරන්නට පුළුවන් හේතු අපි කියමු හේතු ගවේෂණය කරන පුද්ගලයාට තීරෙයි ළමයින්ගේ ක්‍රියාකාරී ගැනීම ගැන උනන්දු අඩු වෙන්න හේතුව උදේ ආහාරයෙන් ලැබීම කියලා. එහෙම නැත්නම් gedara duri තියෙන කරදර කම් කටුළු කියලා. එහෙමත් නැත්නම් මේ පන්තියේ උගන්වන විෂය පිළිබඳව ඉගැන්වීමේ ක්‍රමවේදයේ ගැටලුවක් විතර ගවේෂණය කරන්නට පුළුවන්. ඒක දියුණු කරන්නට නම් ඒකට හේතු සොයාගෙන හේතු නිවැරදි කිරීමේ ක්‍රම කරන්න අවශ්‍යයි. ඒතර වැඩි දියුණු කිරීම තමයි ඇක්ෂන් රිසර්ච් කියන එකෙන් එන්නේ. එතකොට ඇක්ෂන් රිසර්ච් එකක් කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම මැදිහත් වීමකුත් අවශ්‍ය වෙනවා. මේ මැදිහත් වීමෙන් පෙර සහ පසු යගේ කිරීමක් තුලින් තමයි ඒක කරන්න පුළුවන්. එතකොට මම ආපෞසරයක් දැන් මේ මාතෘකා ඔක්කොම දැන් අපි වෙබ් එකට දැම්මම ඔය හැමෝටම මේක බලන්නට පුළුවන්. කැමති නම් මේ මාතෘකාව තෝරා ගන්න පුළුවන්. මේක මේ මගේ බූදලයකට වැඩිය මේක මට දුරකතන වලින් එක එකනා කතා කරලා කියලා දුන්නේ ඒවා හොරකම් කරගත්තේ ඒවා මෙතන තියෙන්නේ. ඒකින්දා මේ
මේ ඔබේ බූදලය සඳහන් කරන්න මම මේවා කොටස් කරා විතරයි කොටස් කරලා මේ පෙළ ගැස්සුවා පමණයි මම විසින් කරලා තියෙන්නේ මේ ඒ හැම කාරණයකටම අර විදිහටම අපේ මැදිහත් වීමත් සම්බන්ධ කරගෙන කරන මැදිහත් වීම කුමක්ද කියන එක අපි කියමුකෝ අපි කියමුකෝ අපි කියමු මේ විදිහට ක්‍රමවේදයේ හෝ මැදිහත් වීම තමයි මේ පිළිතුරු අපි කියමු මේ සංනිවේදන කුසලතා කියන කාරණේ මම වැඩියෙන්ම කැමති මාතෘකාවනේ ඔක සංවේදන කුසල මම හිතන ඔකට මේ වෙනකොට දන්නවත් දන්නේ මම මේ සංනිවේදන කුසලතා පිළිබඳ විශේෂ උනන්දුවකින් ක්‍රියා කරනවා වෛද්‍යවරුන්ට කමියුනිකේෂන් ස්කිල්ස් උගන්වන එක තමයි මගේ ටිකක් මම වැඩියෙන්ම කැමැත්තෙන් කරන දේ ජාතික මට්ටමේ වැඩසටහන් ගණනාවක් මම කරනවා අර මේ මේ ඔකට අර විශ්වවිද්‍යාලෙ හැම ගියපු ගුරු මහතුරු ඇතනේ නයි කියලා හැම දැන් ඔන්න කකුල් උස්සන්න හැම පටන් ගන්නකොට මේ සංවේදන කුසලතා ඉගැන්වීම පිළිබඳ මට මේ ජාතික මට්ටමේ නෙමෙයි ගෝලීය මට්ටමේ මේ සම්මානෙකුත් ලැබිලා තියෙනවා මේ ටීචර් අවෝඩ් කියලා 2017 වර්ෂයේ ජර්මනියේදී හම්බුණා එන මේ සංවේදන කුසලතා ගැන ඔය ඒක පැත්ත කියන කතන්දරයක් අපි කොහොම සංවේදන කුසලතා ගැන අපි කියමුකෝ අපිට විස්තර කිරීමක් කරන්න අවශ්‍යයි කියලා පන්තියේ ළමයින්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම තුලින් සංවේදන කුසලතා විස්තර කිරීම හරි ඒක එක ක්‍රමයක් එතකොට පන්තියේදී සිසුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම තුලින් සංවේදන විස්තර කිරීම එහෙම නැත්නම් පන්ති අපි කියමු සිසුන් අතර සාකච්ඡාවක් විස්තර කිරීම හා ඒ පිළිබඳ අන් අයගේ ආකල්ප අන් අයට ඇතුණු හැඟීම් පිළිබඳව සම්මුඛ පරීක්ෂණයක් තිබීම තුලින් මේ සංනිවේදන කුසලතා විශ්ලේෂණය කරලා බලනවා ගවේෂණය කරලා බලනවා එහෙමත් නැත්නම් අපිට පුළුවන් එහෙමත් නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕනේ sorry සමාවෙන්න ඕනේ ගැන අපිට පුළුවන් වෙන්න ඕනේ සංවේදන කුසලතා පුහුණු කිරීමේ වැඩසටහනක් මඟින් කුසලතා දියුණු කිරීම. ඒතකොට සංවේදන කුසලතා දියුණු කිරීම සඳහා පුහුණුතාව වැඩසටහන කරන දියුණු කරනවා. ඒතකොට දියුණු කරනවා සංවේදන කුසලතා මැනීම සඳහා ක්‍රමයක් අපි හදා ගන්න වෙනවා. පෙර සහ පසු විදිහට ඒ විදිහටමයි අපිට පුළුවන් නායකත්වය පිළිබඳව දියුණු කිරීමක් කරන්න පුළුවන්. ඒතකොට දියුණු කරන ක්‍රමවේදයක් අපට ඕනේ. නායකත්වය පිළිබඳව කුසලතාවයන් මැනීමේ ක්‍රමයක් පෙර සහ පසු. ඒ සඳහා තමයි අපට අවශ්‍ය වෙන්නේ මේ එක එක දේවල් අපි කියමුකෝ මේවා මනින්න පුළුවන්ද? අපි විභාග ප්‍රතිඵල නම් මනින්න පුළුවන්. අපි දන්නේ ඕකමයින එක විතරනේ විභාග ප්‍රතිඵල. මනින්න පුළුවන්. හැබැයි තාර්කික චින්තනය මනින්න පුළුවන්ද? සන්නිවේදන කුසලතා මනින්න පුළුවන්ද නායකත්වය අන්තර් පුද්ගල සම්බන්ධතා සහකම්පණය මනින්න පුළුවන් ඇත්තෙම අපි අපි අපේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙලා කරන පර්යේෂණයකදී මේ සහකම්පණය වෛද්‍ය ශිෂ්‍යන් අතර මනින ක්‍රමවේදයක් අපි දියුණු කරගෙන යනවා දැන් ඔරොත්තු දීමේ හැකියාව රිසිලියන්ස් සාමූහික වාක්‍යීම දැන් මේවා මනින්න පුළුවන්ද මං හිතන්නේ අපට මනින්න මේ සඳහා අපට පුළුවන් වෙන්න ඕනේ ටූල්ස් හදාගන්න උපකරණ හදාගන්න ඒක තමයි අපේ පරිශ්‍රකයේ බවට අපිපත් වෙන්නේ පරිසර හිතකාමී බව සමාජ සංස්කෘතිය පිළිබඳ සංවේදී බව ඒතකොට මේ හැම එකක්ම විස්තර කරන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන් වැඩි දියුණු කරන්න පුළුවන් වැඩි දියුණු කරනවා නම් අපට අවශ්‍යයි මැදිහත් වීමක් ගැන හිතලා බලන්නට මෙතනේ තවත් මාතෘකා අපි අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් මේ ප්‍රතිපෝෂණය ලබා දීම නැත්නම් ෆීඩ්බැක් දීම මේ ළමයින්ට ප්‍රතිචාර දක්වීම එතකොට දෙමව්පියන්ගේ හරි ගුරුවරුන්ගේ ප්‍රතිපෝෂණය ලබා දීම පිළිබඳ විස්තර කරනවා අපි කියනවා ගුරුවරුන් පන්ති කාමරයේ එක පරිච්ඡේදයක් තුළදී එක දවසක් තුළදී දරුවන්ගේ ආකල්ප වර්ධන විදිහේ ප්‍රතිචාර දුන්න අවස්ථා එහෙම නැත්නම් දරුවන්ගේ පෞරුෂය කඩා බිඳ වැටෙන විදිහේ ප්‍රතිචාර දුන්න අවස්ථා දරුවන්ගේ කුසලතා ප්‍රශංසාවට ලක් කර අවස්ථා එහෙම නැත්නම් දුර්වලතා සොයාගත් අවස්ථා වශයෙන් විස්තර කිරීමක් කරන්න පුළුවන්
ඒවගේම පුළුවන් අපි ගමු අධ්‍යාපනික වැඩමුළුවක් මගින් ප්‍රතිපෝෂණය ලබා දීමේ කුසලතා දියුණු කරන්නට පුළුවන් ඒ තුලින් අපට පුළුවන් ගුරුවරුන්ට ගුරු මහත්තුරුන්ට උගන්වන්නට මේ ක්‍රමවේදයක් උගන්වන්නට පුළුවන් අර අපි කියන ඇප්‍රීෂියේටිව් ඉන්ක්වයරි ක්‍රමේ ප්‍රතිපෝෂණය ලබා දීමට දරුවන් රකබලා ගැනීමක් දියුණු කරන්නට පුළුවන් ඒ විදිහට මං හිතන්නේ දැන් මට හිතෙනවා මේ ලයිස්තුව කුඩායි කියලා මෙහෙට ගොඩාක් ලයිස් විශාල ප්‍රමාණයක් අවගාටට හිතන්නට මං යොමු කරලා තියෙනවා මට මං හරි කැමති දෙයක් මේක අධ්‍යාපනය යනු කරුණු ඉගෙනීමට වඩා මනස පුහුණු කිරීමකි කියන කාරණේ ඒක ඉතාමත්ම හරි හරිම වැදගත් කාරණයක් අපි උත්සාහ කරන්නට අවශ්‍යයි ළමයින්ට මනස පුහුණු කිරීමක් කරන්නට දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ළමයින්ට අර පසල් එකක් හදන්න දෙනවා කියලා කෑලි කෑලි එකතු කරලා හදනවා එතකොට ළමයා ඕක අපි අධ්‍යාපනය පිළිබඳව හොඳ අවබෝධයක් නැති අම්මෙක් ළමයට අර කෑලි තියලා දෙනවා. ඔන්න පුතේ දැන් මේක ඔය පැත්තනේ අනිත් පැත්තට හරලා ඔන්න කිට්ටු කරන්න. අන්න දැන් හරි කියලා ඉක්මනින් කියලා දෙනවා. ඊළඟ සැරේ මෙන්න මේ දෙක තියලා දෙපැත්තෙන් කිට්ටු කරන හැටි තියලා කිට්ටු කරන්න දෙනවා. එතකොට එහෙම කියලා දෙනවා. එහෙම කියලා දුන්නහම ළමයා ඉගෙන ගන්න අර පසල් එකක් හදන හැටි. කෑලි තුනක් එකතු කරලා ඒක හදන හැටි. ඒක ඒක එච්චර පළදායි නැහැ. වඩා හොඳ අධ්‍යාපනය වෙන්නේ ළමයා මේක වැරදි පැත්තට තියනවා. අනේ ඒක වැරදි. ඊට පස්සේ අර වැරදි බව අවබෝධ කරගෙන තවත් දෙයක් කරලා බලනවා. ඒකත් වැරදි. එතකොට තවත් දෙයක් කරලා බලනවා. අන්න ළමයා මේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට යොමු වෙනවා. එයා කරන පරිශ්‍රණයක් මගින් තවත් අලුත් දෙයක් හොයා ගන්නවා. අන්න මනස පුහුණු කිරීමක් බවට පත් වෙනවා ඒක. ওই විදිහට මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට මම දන්නවා සමහර බුද්ධි පරීක්ෂණ කරුණු කෝච් කරනවා. ඒ තුලින් ඒක ඒ ඒ විභාගයේ මොට වෙනවා. ඒක නිසා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන මේ මනස පුහුණු කිරීමක් සඳහා අපි යොමු වෙනවා නම් වඩා හොඳයි. මේකත් මං තවත් ඉතාමත් කැමති දෙයක් Everybody is a genius, but if you judge a fish by its ability to climb a tree, it will live its whole life believing that it's stupid. අපේ සිසුන්ගේ තියෙන හැකියාවන් කුසලතාවයන් විවිධයි විසමයි. අපිට කනගාටුවට කාරණ වෙන්නේ එකම විභාග ක්‍රමයක් මගින් අපි ඔවුන් මැනලා ඔවුන් අදක්ෂයින් කියලා හම්බඩු ගහලා අපි අයින් කරනවා. ඉතින් මම හිතන්නේ අපි අලුත් ලෝකයේ අලුත් සමාජයේ හිතන්නට පුරුදු වෙන්නට අවශ්‍යයි මේ අපි ෆේල් කියලා සඳහන් කරන කොටස් වල තියෙන කුසලතාවයන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් මට හිතන්නේ ඒක හොඳ සමීක්ෂණයක් වෙයි ඒක හොඳ පරිශ්‍රණයක් වෙයි විභාග ෆේල් කට්ටියගේ කුසලතාවයන් මැන පෙන්වීම විස්තරාත්මක පරිශ්‍රණයක් කරන්න පුළුවන් වෙයි එහෙමත් නැත්නම් මේ විභාගවල අඩු ලකුණු ගන්නා සිසුන්ගේ කුසලතාවයන් මැනගෙන ඒ කට්ටිය සඳහා විශේෂ විශේෂ ඉගැන්වීමක් විශේෂ දෙයක් කරන්නට පුළුවන් නම් විශේෂ දෙයක් කරන්න පුළුවන් මම හිතන්නේ ඒක තමයි දක්ෂතාවය කියලා මට හිතෙන්නේ. පරිශ්‍රණය සඳහා මේ අපි මේ නුවර අධ්‍යාපනය පිළිබඳ උනන්දුව දක්වන පිරිසක් එකතු වෙලා සකස් කරපු අධ්‍යාපන රාමුවක් අපි යෝජනා කරන්නේ ලංකාවේ අධ්‍යාපනය සඳහා මේ විෂය කරුණු කුසලතා චරිතය හා පෞරුෂය ප්‍රඥාව හා සාරධර්ම එකතු කරගත යුතුයි කියන කාරණේ එක හරි වැදගත් කාරණයක් මට අද ඇත්තම මේ SMS එකක් හම්බුණා ප්‍රඥාව සහ බුද්ධිය සංසන්දනය කරලා මං හිතන්නේ මම ඒක අපේ වෙබ්සයිට් එකේ දානවා කියවන්න හරිම මට හිතෙනවා හරි කොච්චර හොඳයිද කියලා ඒක මොකද අපේ ඉලක්කය විශ්වීයත්වයේ ප්‍රඥාවන්තයන් බිහි කිරීම බුද්ධිමතුන් බිහි කිරීම පමණක්ම නොවේ බුද්ධිමත් බව වැදගත් ඒකෙන් ප්‍රයෝජනම් බත් දෙන්න ප්‍රඥාව කියන එක ඊට වඩා වැදගත් කාරණයක් මම ඒක අපේ වෙබ්සයිට් එකේ දාන්නම් ඒක මේ මම කියුවා විතරයි ආපහු මට ඉදිරිපත් කරන්න ස්ලයිඩ් එකක දාගෙන පෙන්නන්න අමාරු ඒක ටිකක් හරිම සංකීර්ණයි සංකීර්ණට වඩා ඒක හරි ගැඹුරු විග්‍රහයක් අපි ප්‍රඥාව කියන්නේ බුද්ධියට වඩා ඉහළින් යන සමාජශීලී මානව හිතවාදී සංකල්පයක් මම ඔය නැවත නැවත කියන ඇප්‍රීෂියේටිව් ඉන්ක්වයරි කියන කාරණය ගැන හිතලා බලන්න වටිනවා
අප දියුණුව කරා ගෙන යන්නේ අපේ දක්ෂතාවයන් විසිනි. අදක්ෂතාවයන් එතරම් එතරම් වැදගත් නෑ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ ඔකටේ දකින්න ඇති වරින් වර මට මේ අක්ෂර වින්‍යාසය ගොඩක් වරදිනවා නේ. සිංහලෙන් ලිව්වත් වරදිනවා, ඉංග්‍රීසියෙන් ලිව්වත් වරදිනවා. ඒකෙන් දාම කියලා මම හිතුවනම් අනේ මට මේ ඉංග්‍රීසියෙන් ලියා ගන්නවත් බැරුව සිංහල අක්ෂර වින්‍යාසය වැරදි වැරදි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන්න හොඳ නෑ මං නිකන් මේ නිකම්ම ඉන්න ඕන කියලා මට මහාචාර්යවරයෙක් වෙන්න බෑ නේද? ඉතින් ඒක නිසා මං හිතන්නේ එහෙම අදක්ෂතාවයන් තියෙනවා පොඩි පොඩි ඒවා. ඉතින් අත ඒවට වඩා වැදගත් කාරණා තියෙනවනේ. ඊට වඩා වැදගත් කාරණා තියෙනවනේ මගේ මේ අප්‍රතිහත ධෛර්යය මේ සඳහා කැපවීම වැඩ කරන එක දක්ෂතාවයක් නේද? ඒ නිසා ඒවා වැදගත් වෙනවා. ඇප්‍රීෂියේටිව් ඉන්ක්වයරි කියන එකේ අදහස් කරන්න යත්තේ මේ හොඳයි හොඳයි කියන කාරණේ කියලා හිතන්න එපා. එහෙම නෙමෙයි. ඇප්‍රීෂියේටිව් ඉන්ක්වයරි එකෙන් කරන්නේ අපි යමෙක් මේ දරුවා ඇඳපු මේ චිත්‍රය දිහා බලලා හරිම ලස්සනයි මේක නම් හොඳයි ඔයාට 100න් 100ක් ලකුණු දෙනවා කිව්වට මේ එතනින් එහාට ඒ සාකච්ඡාව නතර වෙනවා. ඇප්‍රීෂියේටිව් ඉන්ක්වයරි එකේදී කරන්නේ ඒක දිහා බලලා ඒක පිළිබඳ ළමයාත් එක්ක එකතු වෙලා කරන විශ්ලේෂණයක් කරනවා. ඇයි ඉතින් ඔයා මේ පාට මෙතෙන් දැම්මේ? ඇයි ඔයා මේ පොළොවට කිට්ටු වෙන ඒවට පොළ පාට දාලා උඩ ඒවට දුඹුරු පාට ඊට උඩින් රතු පාට ඇයි එහෙම දාලා දෙන්නේ? ඇයි එහෙම හිතුවේ? මේ බලන්නකෝ මේ අක්කා මේ වහලේ ගාන්ට උසයිනේ. මේ මොකෙන්ද මේ වහලේ උඩ යන්නේ? අන්න බලන්න සාකච්ඡාවක යෙදෙනවා. ඉතින් එහෙම සාකච්ඡාවක යෙදුනහම තමයි ළමයාගේ මේ අදහස් හැඟීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙන්නේ. අපි නිකම්ම නිකම් මේකට ලකුණක් දීලා ඉවර කරනවට වැඩිය ඒ පිළිබඳව ඇප්‍රීෂියේටිව් ඉන්ක්වයරි එකේ දෙන්න ඕනේ. ඒක තමයි අධ්‍යාපනයේ මේ ළමයාගේ අර ස්නායු අග්‍ර උත්තේජනය කරන ස්නායු අග්‍ර වර්ධනය කරන ඒ කුතුහලය වැඩි කරන ආසාව ඉගෙනීමේ ආසාව වැඩි කරන ක්‍රමවේද. අපි මේ කාරණේ වැදගත්. අපි මම හිතන්නේ ඉදිරියට එන දේශනෙකදී මේ කතා කරනවා. චයිල්ඩ් රෙයරින් ප්‍රැක්ටිසස් ක්‍රියේට් ද වර්ල්ඩ්. දරුවන් රැක බලා ගන්න ක්‍රමවේද ගුරුවරුන්ට වැදගත් නැද්ද? මම හිතන්නේ වැදගත්. මට හිතෙන්නේ අපේ රටේ ඉන්න දෙමව්පියෝ පාලනය කරන්නේ ගුරුවරු සහ වෛද්‍යවරු. නෑ වෛද්‍යවරු නෙවෙයි මේ මිඩ්වයිෆ්ලා. කවුද? පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ්. ඒ කට්ටියයි ගුරුවරුයි තමයි මේ දෙමව්පියෝ සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ. දෙමව්පියෝ ළමයින්ට බලෙන් කෑම කවන්නේ පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ්ලා බරමදි කියලා කරන තර්ජනය සහ තරවටු නිසා. දෙමව්පියෝ ළමයින්ට ඉන්දවාගෙන කටපාඩම් කරවලා ටියුෂන් පන්ති යවලා කොහොම හරි කරලා පාඩම් කරවන්නේ විභාගයේ ලකුණු මදි කියන නිසා. සෝරි මම මේ පිළිබඳ මේ විවේචනයක් කරනවට වඩා මට හිතෙන අපි හිතා බැලිය යුතුයි නේද ඒ කාරණේ. මට හිතෙන්නේ අපිට විභාග වලටම කොටු වෙනවට වඩා එහාට ක්‍රමයක් තියෙනවා කියලා. ඒ සඳහා මම හිතන්නේ නැහැ ගුරුවරු හෝ මේ මිඩ්වයිෆ්ලා වරදිකාරයෝ කියලා. හැම වෙලේම මම කියන්නේ අපි මේ පිළිබඳ ආකල්පම වශයෙන් වෙනසක් ඇති කරගත්තේ නැතුව අපිට මේක වෙනස් කරන්නට බෑ. දරුවන් රැක බලා ගැනීම අපිට වැදගත් වෙනවා. මොකද දරුවන්ගේ මොළයේ වර්ධනයේ වැඩිම කොටසක් සිද්ධ වෙන්නේ පළවෙනි අවුරුදු 3 4 5 කාලේ පාසල් එන්නට කලින් කාලේ. එතකොට අර කුඩා දරුවා අත දරුවා ට ප්‍රතිචාරාත්මක රැකවරණයක් අවශ්‍යයි. දරුවාගේ ඕනෑපාකම් හැඟීම් අදහස් අවබෝධ කරගෙන ඒ තුලින් මොවුන්ට දක්වන ප්‍රචාරය ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. මොකද මේ මොළයේ සංවර්ධනය සිදුවීම සඳහා ළමයාගේ උනන්දුවත් එක්ක ළමයාත් එක්ක අනුගත වෙන්නට අවශ්‍යයි. ඒත් එක්කම ඉගෙනීමට අවස්ථා උදා කර දීම අවශ්‍යයි. ඒ සඳහා තමයි ළමයාත් එක්ක සෙල්ලම් කරන්නේ, කතා කරන්නේ, සෙල්ලම් බඩු දෙන්නේ, ළමයට තනියම දේවල් ගවේෂණය කරන්න අවස්ථාවන් ලබා දෙන්නේ. ළමයි තමන්ගේ උනන්දුව පෙන්වන අවස්ථාවන් වලදී අපි අනිවාර්යයෙන්ම ළමයට අපි ඒ සම්බන්ධව අනුගත වෙන්න. අපි කියමුකෝ දරුවා අර බෝලේ දැක්කහම බෝලේ දිහා බලනවා, දැක්කහම ඇඟිල්ල දික් කරාම ඕ පුතා රතු පාට බෝලේ. අන්න බලන්න රතු පාට බෝලේ පෙරලීගෙන යනවා. මම මේ කියන්නේ මාස 9 10 චූටි ළමයෙකුට වුණත්
බෝලේ පෙරලීගෙන යනවා. අන්න බෝලේ පෙරලීලා ගිහින් අතන වැදිලා නතර වුණා දැන්. මම ඒ විදිහට දරුවන් එක්ක කතා කරන්නට අවශ්‍යයි. එහෙම කතා කිරීම තුලින් පරේෂණ වලින් හොයන්න තියෙනවා ගෙදරක දරුවත් එක්ක වැඩියෙන් කතා කරන තරමට ඒ දරුවාගේ ස්කොලස්ටික් ඇබිලිටි කියන්නේ ඉගෙන ගැනීමේ කුසලතාවයන් අනාගතයේදී දියුණු වෙනවා කියලා. ඉතින් එතකොට අපි කියන මේ අපි ගමේ ගෙදර කියන සරල ක්‍රමයක් ළමයි කියන දේවල් දිහා නොසලකලා අරින්නට එපා. දරුවා කියන දේවල් දිහා උනන්දුවෙන් බලන්න, එකතු වෙන්න, අනුගත වෙන්න, එයත් එක්ක ඒ ක්‍රියාවට යෙදෙන්න. දරුවා අනුගත වෙච්ච ක්‍රියාවලියෙන් කඩා බිඳ දමන්නට එපා, අයින් කර ගන්නට එපා. ඒක හරි වැදගත්. මොකද ඒ අනුගත වෙලා සෙල්ලම් කරනවා කියන මොහොත මොලේ සෛල වර්ධනය වෙන, මොලේ සෛල අතර සම්බන්ධතා ඇති වෙන, ඒ දියුණු වෙන වැදගත් මොහොතක්. ක්‍රියා ක්‍රීඩාවකට අනුගත වෙච්ච ළමයේ කොයි වෙලාවකවත් ඒකෙන් අයින් කරන්න එපා කියලා කියනවා. අපි පේරෙන්ටින් ස්ටයිල් ගැන අපි අනාගතයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විධායක දෙමව්පියෝ ඉන්නවා, ආඥාදායි දෙමව්පියෝ ඉන්නවා. එහෙම කරේ නැත්නම් ඔයාට අද දවල්ට කණ්ඩ හම්බෙන්නේ නැහැ කියලා නේ. ආඥාවක් දෙනවා පාඩම් කරන්න ඉඳගෙන කියලා ඒ විදිහට. සමහර අය ඉන්නවා නිදහස්. ළමයින්ට නිදහසේ තමන්ගේ තීරණ ගන්නට ඉඩ දෙනවා. සමහර අය නිදහස නෙමෙයි මෙතන තියෙන නොසලකිලිමත්කම වනා කරනවත් දන්නේ නැහැ. එයා ටීවී බල බල ඉන්නවා ඒ විදිහේ දේවල්. හැබැයි මේ නිදහස් ආර නිදහසේ ළමයිට වැඩෙන්නට හරින එක ඒතරම්ම වැරදිම ක්‍රමයක් කියලා කියන්නේ නැහැ. නමුත් වඩා හොඳයි කියලා කියන්නේ මේ විධායක ක්‍රමය. මම හිතන්නේ මේ වෙනකොට ඔබ ඉලක්කය ලියලා තියෙන්නේ. අපි අහලා බලමු නැවතවරක් පැහැදිලිව කියන්න බලන්න රම්‍ය මොකද්ද ලියලා තියෙන ඉලක්කය කියලා. සෝරි, කල්පනික ඉලක්කය කියන්න බලන්න. නලින් කවමුකුත් ප්‍රශ්න තියෙනවද මේ වෙලාවට අහන්න? ඔව් මහාචාර්යතුමා, අපි පැයකට අධික කාලයක් දැන් කතා කරා. මම හිතන්නේ බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා මම හිතන්නේ විනාඩිය දෙක විවේකයක් ගන්න අතරතුර අපිට ප්‍රශ්න කීපයක් යොමු වුණා. සමහර ඒවාට අපි උත්තර දුන්නා. අපිට හැකි පමණින් මම හිතන්නේ සැහැමකට පත් වෙන්නට පුළුවන්. ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබතුමාට. ප්‍රශ්න දෙකක් මම ඒ දෙක පොඩ්ඩක් දැන් යොමු කරන්නම්. එක ප්‍රශ්නයක් අහන්නේ දයානන්ද ජයසුන්දර මහත්මයා, එතුමා උතුරුමැද පළාතේ සිංහල විෂය පිළිබඳ අධ්‍යක්ෂකවරයා. එතුමා මෙහෙම ලියනවා, මම උතුරුමැද පළාතේ සිංහල විෂය අධ්‍යක්ෂකවරයා. විභාගය ඉලක්ක කර ගනිමින් සිංහල විෂය ක්‍රියාකාරකම් පාදක පොත් තුනක් රචනා හා සාහිත්‍ය ලෙස දරුවන් අතර බෙදා හැරීම සිදු කළා. මෙය මාස තුනකින් අවසන් කිරීමට, ඒ කියන්නේ සැප්තැම්බර් 30 වෙනකොට අවසන් කිරීමට සැලසුම් කළා. මෙය පර්යේෂණයක් ලෙස භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කරන්න. හරි, ඉන්ටරෙස්ටිං. මේකට උත්තරේ දුන්නාම මම දෙවෙනි ප්‍රශ්නේ අහන්න. එතකොට නලින් අපි නිකන් කතා කරමුකෝ. දැන් උත්තරයක් කියනවා කියන්නේ මම ඉතින් ඔක්කොම දන්නවා ඔක්කොම කියන්නේ නැහැ. මම මේ නිකන් කියන්නේ දැන් ඒ ගුරුතුමා කරලා තියෙන්නේ ආපෝ කියන්නකෝ බලන්න. එතකොට අපිට කාටවත් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න. ඔව්, නැවත වතාව මම කියවන්නම්. සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කර ගනිමින් සිංහල විෂයෙහි ක්‍රියාකාරකම් පාදක පොත් තුනක් රචනා සහ සාහිත්‍ය ඇතුළුව දරුවන් අතර බෙදා හැරීම සිදු කළා. මේ මාස තුනකින් අවසන් කිරීමට සැරසුම් කරලා තියෙනවා. මේ පර්යේෂණයක් ලෙස භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කරන්න. ඔව්. එතකොට දැන් මෙතන තියෙන්නේ අපි පර්යේෂණයට භාවිත කර පර්යේෂණය කළ යුත්තේ එඩියුකේෂන් මැටීරියල් එකක්නේ. අධ්‍යාපනය සඳහා තියෙන මේ පොත තමයි පර්යේෂණයට භාවිත කළ යුත්තේ. එතකොට මේ පොත තුල තියෙන අන්තර්ගතය, පොත ලියවිලා තියෙන ක්‍රමය, පොත හඳුන්වා දෙන අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මට මේ නිකන් හිතෙන දේ. මේ වැඩ වෙනස් ගොඩාක් වෙනස් જાති කරන්න පුළුවන්. මට හිතෙනවා මේක පොත පිළිබඳව අපි කියමුකෝ විස්තර කරන්නට පුළුවන්නේ. පොත පිළිබඳව අපි කියමුකෝ ගුරු මහත්තුරු සාම්පලයක් අරගෙන ඒ කට්ටිය හිතන දේ, ඒ කට්ටියගේ ආකල්පය මොකද්ද, ඒ කට්ටියට දැනෙන දේ කුමක්ද, මේකේ භාවිතය කොහොමද, මේ පොත භාවිතා කරාද, භාවිතා කිරීම ඵලදායිද, භාවිතා කිරීම විශේෂත්වයක් තියනවාද යනාදි වශයෙන් විස්තරාත්මක දෙයක් කරන්නට පුළුවන්. ඒ දේම ගුරුවරුන්ගෙන් අහනවා වගේම ශිෂ්‍යයන්ගෙන් අහන්නත් පුළුවන්. ඊට අමතරව අපට පුළුවන් මේ පොත පරිශීලනය කිරීමට පෙර
යම් කිසි කොටසක් පිළිබඳ සිසුන්ගේ ඕකට අපි කියනවානේ කර්ක් පැට්‍රික් පිරමිඩ් කියලා දැන් මේ තුමා අධ්‍යාපන අධ්‍යක්ෂක වශයෙන් මම හිතන්නේ මට වැඩිය කර්ක් පැට්‍රික් පිරමිඩ් එක දන්නවා ඇති කර්ක් පැට්‍රික් පිරමිඩ් එකේ කියන්නේ අධ්‍යාපන ක්‍රමවේදයක් පිළිබඳව පළවෙනිම කාරණේ තමයි ශිෂ්‍යයාගේ තෘප්තිමත් භාවය ශිෂ්‍යයා තෘප්තිමත්ද මේක හොඳද කියන කාරණේ දෙවෙනි එක තමයි මේ දැනුම උකහා ගැනීමේ හැකියාව දැනුම ලබා ගැනීම කියන කාරණේ තුන්වෙනි කාරණේ වශයෙන් ඒ දැනුම භාවිතා කරනවාද කියන එක හතරවෙනි කාරණේ වශයෙන් ඒ දැනුම භාවිතා කිරීම තුළින් චර්යාවන්ගේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවාද කියන එක ඊටත් ඉහළින් ගත්තොත් මුළු සමාජ සංස්ථාවම මේක නිසා වෙනස් වෙලා තියෙනවාද කියන එක ඒතර අපි මේ පොත ගත්තාම පළවෙනිම විශ්ලේෂණය අපිට කරන්න පුළුවන් එක තමයි මේ ගැන ළමයි තෘප්තිමත්ද කියන කාරණය එතකොට ඒක මම හිතන්නේ දරුවෝ පරිශීලනය කරනවා වගේම ගුරුවරුත් මේක පරිශීලනය කරනවා මේක භාවිතයට ගන්නවා. ඉතින් ඒක කොයිතරම් දුරට තියෙනවද කියන කාරණය නේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අපි කියමු විභාග ප්‍රශ්න පත්‍රයක් අපි දෙනවා පොත පරිශීලනය කරන්න කලින් ඒ පොත භාවිතා කරන වාර අවසානයේදී නැවත වරක් දෙනවා. එතකොට ඉස්සරට වැඩිය වෙනස් වඩා හොඳ මේ ඵලදායී තත්ත්වයක් තියෙනවද කියන එක. අපි කියමුකෝ මේ පොතේ ඉලක්ක කරගත්තේ යම් යම් ආකල්පමය වෙනසක් ඇති කිරීමට නම් දැන් අපි කියමුකෝ මම දන්නේ නැහැ මේ පොතේ අන්තර්ගතය කුමක්ද කියලා අපි කියමුකෝ අපේ සංස්කෘතිය පිළිබඳව අපේ අපේ සංස්කෘතිය පිළිබඳ තියෙන සංවේදීතාවයන් පිළිබඳව එහෙම නැත්නම් අපේ සත්ව කරුණාව පිළිබඳව දිනු කරන්නට නම් කලින් විශ්ලේෂණය කිරීමක් හා පොත පරිශීලනය කිරීම පස්සේ වෙනසක් වෙනවද කියන. එතකොට දැන් පොතේ පොත ඉලක්කගත කාරණා කීපයක් ඇතිනේ කරුණු දැනුම ලබා දීම බුද්ධි වර්ධනය කිරීම එහෙම නැත්නම් ආකල්පම වෙනසක් ඇති කිරීම ඒ විදිහට. ඒතකොට ඒ කරුණු සම්බන්ධයෙන් පෙරසා පසු යැවීමක් කරන්න පුළුවන් නේද කියලා. ඒතකොට මම දැන් මම කියන්නේ නිකන් මට මේ හිතන එක එක දේවල් මම හිතන්නේ තව ඉන් එහාට ඊට වඩා ඉහළින් තියෙන දේවල් ගොඩක් අයට හිතන්න පුළුවන් වෙයි. ඔබතුමා මට හිතෙන්නේ අපිට පුළුවන් නම් මම හිතන්නේ අපේ නදීරත් එක්කත් කතා කරන්න වෙයි. අපිට පුළුවන් ද අපේ වෙබ්සයිට් එකේ ওই ප්‍රශ්නේ තියලා කැමති එක්කන උත්තර දෙන්න කියලා ඒ උත්තර හුවමාරු කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන් නේද? අපි සමූහයක් වශයෙන් එකතුලා ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් වෙයි. Study. I'll repeat the question. He wishes to examine the perceptions of A-level students about general English. So he wants to know how to do it, appropriate methodology. Right. Well, now perception about learning English. Okay, there's a lot to think about it. Now this is somewhat similar to that perception about learning Sinhala by Muslim students. No, there's I mean you are trying to evaluate the perception about learning English. Now we have to define what really we mean by perception, whether it is they are liking to do it, or whether they perceive it as a useful thing, or whether there are so many dimensions to that question. Again, what I can think of is you can describe it. Perceptions could be described. Say, for example, you can design a questionnaire by saying, "I like learning English because it gives us a sort of opportunity to communicate with the others, and I like it because that is the most commonly used language, and there is a social recognition." Likewise, you can design a questionnaire and ask them to do a Likert type of response, totally agree, neutral, disagree, and like that. So you can do what is called description of perceptions. And then second thing you can think of is yes.
No, Professor, we have Professor Rambukwella as well. If you think that, you know, he might be able to help us, you know, with his views as well, no? We're just thinking. Give me just another 1 minute. I will finish what sure. I have. Okay. And then I will ask Harshana to sort of, you know, top it up. Rather sort of he can give a final view because he is the best person to do that. So one is you can describe it. So use a questionnaire and describe the perceptions. And then if you want to analyze or explore it, probably you have to not only a questionnaire, but also you have to think of a qualitative discussion. And what is it that you don't like? And what is the reason for your dislike? And what is the reason for you to like it? And what are the reasons? So the parents' influence, society influence, and then some misunderstanding. So what I'm trying to say is you can do a descriptive study, you describe it, but then you can do analytical or you know, explore it, where you have to have the focus group discussion. Probably you have to go for a mixed method, analysis and the mixed method. And then if you are thinking of to improve the perception, to develop a better perception, then you have to think of innovations or interventions as well. So that's I'm sort of, you know, trying to fit into my lecture the whole idea. So the perception can be described, analyzed, or improved. Harsha, thank you. Hello, Professor Harsha. Hello. Hi. Yes. Hi, Professor. Good evening. Good evening. මගේ වීඩියෝ එක දැම්මේ නැති වෙනාට කමක් නැත්නම් මේ මං ඉන්න තැන එළිය මදි ඇත්තටම. ප්‍රශ්නයක් නැහැ. කතා කරන්න ප්‍රොෆෙසර්. බොරු කියන්නේ බා ෂර්ට් එකක් ඇඳගෙන නැතුව ගෙදර ඉන්නවා වගේ නේ. නෑ නෑ ෂර්ට් නම් ඇඳගෙන ඉන්නේ. ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් ආ එක්ස්කියුස් ටු බී විදවුට් ෂර්ට් ඇට් හෝම් ඩෝන්ට් වරි. ඔව් මං හිතන්නේ මේ සමන් මං දන්න කෙනෙක් අපේ එම්ඒ ස්ටුඩන්ට් කෙනෙක් මේ සාමාන්‍යයෙන් ප්‍රශ්නෙට මම හිතන්නේ ප්‍රොෆෙසර් මුදි දීපු උත්තරේ හරි ඒ කියන්නේ එයාට පුළුවන් පර්සෙප්ෂන්ස් ගැන ඉස්සල්ලාම සාම්පල්ලක අඳුර ගන්න වෙනවා සමන් කොයිතරම් ප්‍රමාණයකින් ඔයා කරන්න බලාපොරොත්තු වෙනවද කියලා ඊළඟට සාම්පල්ලක අඳුර ගත්තට පස්සේ ඒක විශාල සාම්පල්ලකක් නම් ඔයාට ස්ටැටිස්ටිකල් පොඩි ක්වෙස්චනෙයර් එකක් පර්සෙප්ෂන්ස් ගැන දීලා ඒකෙන් එන රිසල්ට්ස් වලින් අර පර්පසිව් සාම්පල් එකක් ඒ කියන්නේ ඔය නියදියක් අඳුරා ගන්න පුළුවන් සුවිශේෂී ප්‍රශ්න තියෙන අය ඊළඟට ඒ අය සමග ඊට වඩා ඉන්ඩෙප් ක්වොලිටටිව් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් ඒක විවිධ ක්‍රම වලින් කරන්න පුළුවන් ඔයාලට ફોකස්ඩ් ගෲප් ඩිස්කෂන් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඊටත් වඩා ගැඹුරට යනවා නම් බොහොම සීමිත ප්‍රමාණයක් හතරක් විතර අරගෙන නැරටිව් ඉන්ක්වයරි වගේ දෙයකටත් යන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තටම දැන් මගේ එක ශිෂ්‍යාවක් හිටියා එයා කරේ කොළඹ විශ්වවිද්‍යාලයේට ඉංග්‍රීසි බොහොම අපහසුයෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය හදාරන ශිෂ්‍යෝ 4 දෙනෙක්ව තෝරාගත්තා තෝරාගෙන ඒගොල්ලන්ගේ ජීවිත කතාව දෙය ලයිෆ් ස්ටෝරීස් ෂී ට්‍රැක්ඩ් ත්‍රූ නැරටිව් ඉන්ක්වයරි ඉතින් එතකොට බොහොම ඉන්ඩෙප්ත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කුඩා කාලේ පාසලේ ඉඳලා ඊළඟට ටියුෂන් පන්තියේ සිට විශ්වවිද්‍යාලය දක්වා ආපු ගමන පිළිබඳ බොහොම මේ මේ රිච් ලස්සන කතාවක් එතන එක්ස්ප්ලොරේටරි ස්ටඩි එකක් එයා හැදුවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ ක්‍රම කීපයක් තියෙනවා. ඔතන වැදගත් වෙන්නේ මේ අනික මම හිතන්නේ ප්‍රොෆෙසර් මුදි කිව්වා හරි පර්සෙප්ෂන්ස් කියන එක ටිකක් පුළුල් වැඩි. මේ පර්සෙප්ෂන්ස් කියන එක ඊට වඩා ස්පෙસિෆික් විදිහකට ඩිෆයින් කරගන්න වෙනවා. You will have to define it much more clearly. ඊට පස්සේ තමයි අපිට හරියටම ක්‍රමවේදයට යන්න පුළුවන් but I think mixed approach depending on your sample is good අර මට ප්‍රොෆෙසර් මුදි විනාඩියක් දෙනවා නම් අර අනුරාධපුරයේ ගුරුතුමාගෙන් ආපු ප්‍රශ්නෙට මට පොඩි පිළිතුරක් දෙන්න පුළුවන් මං හිතන්නේ අර ක්‍රියාකාරකම් පොත් වගේක් මං හිතන්නේ ආ හඳුන්වලා දීලා තියෙනවා එතකොට දැන් ඒ ක්‍රියාකාරකම් පොත් වල ශක්්‍යතාවය නැත්නම් ඒවා කොයිතරම් හොඳට පන්ති කාමරය තුර භාවිතා වෙනවද කියන එක අර මම හිතන්නේ ප්‍රොෆෙසර් මුදි පැවසුවා වගේ එක පැත්තකින් ගුරුවරුන්ගේ පැත්තෙන් බලන්න පුළුවන් අනිත් පැත්තේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් බලන්න පුළුවන් අනික දැන් පොතක් අපි අධ්‍යාපන මොකක් හරි පොතක් හඳුන්වලා දුන්නහම පොතේ අන්තර්ගතයට අමතරව පොත භාවිතයේදී ගුරුවරයා සහ ශිෂ්‍යයා සමහර විට පොතේ රචකයා බලාපොරොත්තු වුණාට වඩා වෙනත් ක්‍රමයකට පොත භාවිතා කරන්න පුළුවන්.
එහෙම දෙයක්ත් තියෙනවා එතන ඕනම ඕනම අධ්‍යාපන පොතක. එතකොට මම හිතන්නේ අපිට ඔබ්සර්වේෂන් වගේ කොටසකුත් ඒකට ගේන්න පුළුවන්. ඉතින් එතුමාට තියෙන මම හිතන්නේ එතුමා අධ්‍යක්ෂකවරයෙක් හැටියට මම හිතන්නේ විශාල පාසල් ප්‍රමාණයකට ඔහුට මම හිතන්නේ පුළුවන් මේ නියැදියක් හැටියට පාවිච්චි කරන්න. ඒ සඳහා මම හිතන්නේ මොන හරි මාස්ටර් ටීචර්ස්ලා වගේ කට්ටියක් බලලා මේ පොත මොන ආකාරයෙන් පන්ති කාමරය තුළ භාවිතා වෙනවද ඊට පස්සේ ඕනනම් අර කිව්ව මං හිතන ප්‍රොෆෙසර් මුදී කිව්ව වගේ ප්‍රී ටෙස්ට් පෝස්ට් ටෙස්ට් එකකුත් කරලා බලන්නත් පුළුවන් කැමතිනම්. මේ පොත හරහා ඇත්තටම සිංහල ඒ මොකක් හරි තමන් බලාපොරොත්තු වෙන සිංහල අධ්‍යයනයේ මොන හරි නිපුණතා වැඩි වෙලා තියෙනවද කියන එක බලා ගන්න පුළුවන් මං හිතන්නේ. ඒ වගේ දෙයක් තමයි මටත් යෝජනා කරන්න පුළුවන්. Basically that's what I have to share. Right, thank you very much professor. මං හිතන්නේ කතා කර හර්ෂණ ප්‍රොෆෙසර් හර්ෂණ රඹුක්වැල්ල එතුමා මේ පශ්චාත් උපාධි ආයතනයේ මම හිතන්නේ ඉංග්‍රීසි සම්බන්ධයෙන් මේ විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකතුමා හැටියට කටයුතු කරන්නේ. Thank you very much Professor Harshana. Professor Mudiyanse, there is it's not a question actually. සිංහලෙන් ලියලා තියෙනවා අපිට තව කෙනෙක් මෙහි මගේ රිසර්ච් ටොපික් එක online education එක ගැන. COVID සමයේ ගොඩක් ඉස්කෝල online education use කරා. online education ගැන students සහ parents ලා දරන අදහස සහ ලංකාවේ education එකට online education සාර්ථකව යොදාගන්නේ කොහොමද කියන එක තමයි එයා කරන්න යන්නේ. online education සම්බන්ධව තියෙන ගැටලු මොනවද කියලත් එයා හොයන්න බලාපොරොත්තු වෙනවා කියලා මේක ලියලා තියෙනවා. ප්‍රශ්නයක් අහලා නැහැ. it's a comment like I guess. ඒක හොඳ අදහසක් ඇත්තෙම. දැන් එතකොට දැන් මට හිතෙන්නේ දැන් උතනදී අපි හිතාගන්න සිද්ධ වෙන්නේ ඔන්ලයින් এডুকেෂන් තමයි අපේ මාතෘකාව වෙන්නේ. එතකොට මේ මාතෘකාව පදනම් කරගෙන අපට විස්තරාත්මක පර්යේෂණයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගවේෂණාත්මක පර්යේෂණයක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එතකොට විස්තරාත්මක පර්යේෂණයක් හෝ ගවේෂණාත්මක පර්යේෂණයක් කරලා ඒ තුලින් දෙන රෙකමෙන්ඩේෂන් එක තමයි අපි කොහොමද ඉස්සරහට ඉගෙන ගන්න කියන කාරණේ. හැබැයි එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා නම් මේක ඇක්ෂන් රිසර්ච් එකක් වශයෙන් කරන්න කොහොමද මේ දියුණු කර හැක්කේ කියන එක ඒක ඇක්ෂන් රිසර්ච් එකක් නේද. දැන් විස්තරාත්මකව හෝ ගවේෂණාත්මකව එක්ස්ප්ලොරේටරි ඇනලිසිස් එකක් කරලා ඒකෙන් ලැබෙන රෙකමෙන්ඩේෂන් එක තමයි ඔය දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ නේ. අපි ඒක ඒ විදිහට තේරුම් ගන්න අවශ්‍යයි. දැන් අපි අපේ මාතෘකාව වෙන්නේ ඔන්ලයින් এডুকেෂන්. අපේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ ටු ඇනලයිස් ඕ ටු එක්ස්ප්ලෝර් online education in sri lanka. etoru devuni vakyam kiyanne e labena pratipala anuwa api kohomada recommendation denne kiyeneka api e widihata parikshana thora karana pahasui. ehema nathuwa api hitenawa nan action research ekak karanawa nan api recommendations kriyaatmaka karala in passe thiyena pratipala monada kiyala balanna siddha wenawa. man hitanne e widihata api karana de pilibanda pehadili karanna awashyai. අපි මම හිතනවා තව භාගයක් විතර තියෙනවා. ඒක තමයි. අපි තව ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා. අපි පසු අවසානයේට බලමු. දැන් ඉතුරු ටික අපි කරගෙන යන්නේ නේද ප්‍රොෆෙසර්? හරි. ඔව්. ඔව්. හොඳයි. ඔව් අපිට පැය භාගයක් විතර තියෙනවා. ඊට පස්සේ අවසාන විනාඩි 10 ගමු නැවත ප්‍රශ්න වටේකට. හරි. Thank you. මම හිතන අපි මේ ඉලක්කය ලියන එක අපි ගිය සැරේ කරපු දෙයක්. අපි තවමත් ගිය සැරේ සාකච්ඡාවම තමයි තවදුරටත් අපි මේ ඉස්සරහට අරන් යන්නේ. නියදිය තෝරා ගැනීම. මම හිතන අපි නියදිය ගැන ප්‍රොෆෙසර් හර්ෂණත් මොහොතකට කලින් කතා කරා. නියදිය තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපට සමහර පර්යේෂණ මේ මුළු මහත් සමාජයම යොදාන කරන්න බෑ. ඒවට සර්වේ කියලා කියන්නේ දැන් සෙන්සස් එකක් කරනවා වගේ කරන්න බෑනේ පර්යේෂණයක්. ඒ හින්දා නියදියක් තෝරාගන්න වෙනවා. එතකොට නියදියක් තෝරා ගැනීමේදී මේ නියදිය තෝරාගත්තේ කොයි විදිහේ ෆ්‍රේම් එකකින්ද කියන කාරණේ අපට හිතන්නට වෙනවා. ඊපස්සේ නියදියේ ප්‍රමාණය කුමක්ද කියන එක අපට හිතන්න වෙනවා. නියදිය තෝරා ගැනීමේ පදනම සම්භාවිතා නියදයක්ද සම්භාවිතා නොවන නියදයක්ද කියන කාරණේ අපිට හිතන්නට වෙනවා. අපි සම්භාවිතා නියදි මෙහෙම නැත්නම් රෑන් ප්‍රොබබිලිටි සෑම්ප්ලින් කියන එකේ අහඹු ලෙස තෝරා ගන්න පුළුවන්. අපි කියමු නිකන් තුණ්ඩු ඇදලා තෝරා ගන්න පුළුවන්. ක්‍රමානුකූල නියදීම කියන්නේ මේ එක්කෙනෙක් අපි කියමු 5 වෙනියා, 10 වෙනියා, 15 වෙනියා, 20 වෙනියා ඒ විදිහට ගන්න නියදිය.
ස්ට්‍රැටිෆයිඩ් සෑම්පල් කියලා කියන්නේ අපේ මේ කණ්ඩායම කොටස් වලට බෙදලා ඒ කොටස් වලින් වෙන වෙනම තෝරා ගන්න එක. ක්ලස්ටර් සෑම්පලින් කියන්නේ පොකුරු වශයෙන් ගන්න එක. මල්ටි ස්ටේජ් සෑම්පලින් කියන්නේ බහු අපි ඊළඟ පින්තූරේ මම හිතන්නේ එකක් පෙන්නුම් කරනවා. සිම්පල් රෑන්ඩම් සෑම්පලින් මේ නිකන් තුන්ඩු ඇදලා නිකන් තෝරා ගන්නවා. සිස්ටමැටික් සෑම්පලින් කියන්නේ මේ හත් තුන් වෙනියා ඒ විදිහට තෝරා ගන්න තියෙන්නේ. स्ट्रेटिफाइड सैंपल කියන්නේ මේක ස්ට්‍රැටිෆයි කරලා තියෙනවා මේ නිල් පාට අපි කාන්තාව වෙන මාර්ගන එතනින් දෙන්නේ ගන්නවා මෙතන පිරිමෑවෙන් කරලා මේකෙන් තුන් දෙනෙක් ගන්න මේ ස්ට්‍රැටා දෙකක් තියෙනවා ඒ දෙකෙන් අරගෙන තියෙනවා ක්ලස්ටර් සෑම්ප්ලින් කියන්නේ මේ ටැං වලින් දෙපොලකින් අරගෙන තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ශිෂ්‍යත්ව විභාගයේදී තියෙන දරුවන්ට බලපාන ගැටලු එහෙම නැත්නම් ආකල්පමය බලපෑම් කියන එක බලන්න අපි කරනවා ස්ට්‍රැටිෆයිඩ් සෑම්පල් කරනවා කියමුකෝ අපි එහෙමනම් කරන්නේ අපි ස්ට්‍රැටිෆයි කරනවා නගරබද පාසල් සහ ගම්බද පාසල් කියලා නගරබද පාසල් වලින් 200ක් ගන්නවා ගම්බද පාසල් වලින් 200ක් ගන්නවා නะ ස්ට්‍රැටිෆයිඩ් සෑම්පල් එකක් අපිට ඕනේ එහෙමත් නැතුව අපිට ඕනේ මේ මේ ක්ලස්ටර් සෑම්ප්ලින් එකක් අපි කරනවා එහෙමනම් අපි එතකොට කරන්නේ යම් කිසි ප්‍රදේශයක් අරගෙන ඒකෙන් ගන්නවා පාසල් කීපයක් තවත් ප්‍රදේශයකින් පාසල් කීපයක් ගන්නවා නේද ක්ලස්ටර්ස් හැටියට අරගෙන එහෙම නැත්නම් අපිට පුළුවන් মালටි ස්ටේජ් කියලා කියනවා අපි කියමුකෝ ස්ට්‍රැටිෆයිඩ් සෑම්පල් එකක් ගන්නවා නගරද්ද පාසල් සහ ගම්බද පාසල් ඒ පාසල් වලින් ক্লাස්ටර්ස් හැටියට තෝරා ගන්නවා එතකොට মালටි ස්ටේජ් කියලා ඒකට කියනවා සම්භාවිතා නොවන නියැදීම අපේ පහසුව සඳහා ගන්නට පුළුවන් එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විචය ගන්න පුළුවන් කෝටා සෑම්පල් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් පර්පසිව් සෑම්පල් කියලා කියනවා රෙෆරල් සෑම්ප්ලින් කියලා තියෙනවා මම හිතන්නේ අපි ගිය සැරේ මේව සාකච්ඡා කරා කන්වීනියන්ට් සෑම්පල් කියන්නේ අපිට වඩාත්ම ලේසියෙන් තෝරා ගන්න පුළුවන් පිරිසක් තෝරා ගන්නවා එහෙමත් නැත්නම් වොලන්ටරි රෙස්පොන්ස් සෑම්ප්ලින් කියන්නේ අපි ගිහිල්ලා දේශනයක් පාවතන මෙන්න මේ විදිහේ සමීක්ෂණයක් කරනවා කැමති අය කීප දෙනෙක් එන්න ඒ අය තෝරා ගන්නවා එතකොට මෙතන සම්භාවිතාවයක් නැහැ කැමැති අය එන්නේ. පර්පසිව් සෑම්පල් කියලා කියන්නේ දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් මට ඕන පර්යේෂණයක් කරන්න මේ අපි කියමුකෝ රැගින් වලට එහෙම නැත්නම් හිරිහැර කිරීම වලට ලක්පු සිසුන් අතර පරීක්ෂණයක්. ඒ සඳහා අපි හිරිහැර කිරීම පිළිබඳ පැමිණිලි කරලා තිබ්බ කට්ටිය අරගෙන ඒ කට්ටියගෙන් සෑම්පලයක් ගන්නවා. ඒක පර්පසිව් සෑම්පල් එකක්. අපි පර්පස්ලි දන්නවා ඒ කට්ටිය. එහෙම නැත්නම් අපට ඕන බස් වල එනකොට එද්දි තියෙන හිරිහැර ගැන මේ අධ්‍යයනයක් කරන්න පාසල ඉඳලා වැඩිම දුර ඉඳලා ඉන්න කට්ටිය තෝරාගෙන ගන්නවා. ඒක පර්පසිව් සෑම්පල් එකක්. එහෙම නැත්නම් අපිට තව කරන්න පුළුවන් ස්නෝබෝලින් කියලා අපි කියමුකෝ අර හිරිහැර කිරීම සම්බන්ධයෙන් අපි එක්කෙනෙක් අරගෙන මේ ඉන්ඩෙප්ත් ඉන්ටර්විව් එකක් තියෙනවා සාකච්ඡාවක් තියෙනවා. තියලා එයාගෙන් අහනවා ඒ විදිහටම කරදර වෙච්ච අය තව ළමයි ඉන්නවද? ආ එයා කියනවා ළමයි තුනක් නම් තුන. ඒ තුන් දෙනාත් අල්ල සාකච්ඡාව කරනවා. එතකොට ඒක ස්නෝබෝල් සෑම්ප්ලින් කියලා කියන්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි ගිය සැරේ ওই කට්ටියගේ නියැදියත් ලිව්වා. බාණ්ඩ මේ මේ කවුද කල්පනේ ඉන්නව නේද අපිට කියන්න බාණ්ඩ ඔයාගේ නියැදිය මොකද්ද කියලා? ඔව්ස දැන් මම මගේ මාතෘකාවත් එක්ක 10 වසර සිසුන් තමයි මේ මගේ නියදී විදිහට තෝරාගන්නේ. එතනදිස මම ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව දෙවිදිහටම මගේ පරිශ්‍රණය සිදු කරනවානේ. එතකොට මම හිතුවේ සර් අර ක්වොන්ටිටේටිව් පාර්ට් එක නැත්තම් ප්‍රමාණාත්මකව කරන කොටසට මුළු පන්තියම, ඒ කියන්නේ සිසුන් 40 දෙනෙක් ඉන්නවා. මේ ඉතින් 40ම මේ අර සර්වේ එකට 40ම යොදා ගන්නම් කියලා තමයි සර් හිතුවේ. මේ ඊට පස්සේ ක්වොලිටේටිව් එකට සර් මම ફોකස් ගෲප් ડિස්කෂන්ස් නැත්නම් කණ්ඩායම් සාකච්ඡාවක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. ඔව්. එතකොට සර් මම හිතුවේ ඒකට සාමාන්‍ය එක කණ්ඩායමකට සිසුන් 6 දෙනෙක් වගේ අරගෙන තුනක් කණ්ඩායම් තුනක් හදලා කණ්ඩායම් සාකච්ඡාවන් තුනක් කරන්නම් කියලා. එතකොට මේ එතනදි මං හිතුවේ සර් දැන් ළමයි මේ 40ක් ඉන්නවනේ. 40ක් ඉන්න හින්දා මේ නම් ටික ලියලා, ඒ කියන්නේ තුන්ඩු දාලා මේ ළමයි 18ක් තෝරගන්නම් කියලා තමයි මං සර් හිතුවේ. මේ
දැන් ඒකෙදි ක්ලස්ටර්ස් වශයෙන් තෝරාගත්තනම් අපි කියමුකෝ වැඩි 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 ලකුණු ගත්ත අයගෙන් 5 දෙනෙක් මධ්‍යම ලකුණු ප්‍රමාණය ලකුණු ගත්ත 5 දෙනෙක් අඩු ලකුණු ගත්ත 5 දෙනෙක් කියලා ඒ කණ්ඩායම් තුනක් වශයෙන් පහ පහ තෝරාගත්තනම් හොඳ නැද්ද? එහෙම සර් මම හිතුවා අර රෑන්ඩම්ලි ගත්තොත් තව හොඳයි කියලා. හරි. හොඳයි. සමෘද්ධිකා අපිත් එක්ක ඉන්නවා. සමෘද්ධිකාට මම කතා කරේ නැහැ. සමෘද්ධිකා මේ ඔයාගේ රිසර්ච් එක මොකද්ද? ප්‍රොෆෙසර්? ඔව්. මගේ රිසර්ච් එක මේ අර සමෘද්ධිකා මට හිතුණානේ මේ සුධර්මයි සමෘද්ධිකා පැටලිලා ඔයා මහාමායයක් කරනනේ. ඔව් සර්. මේ ඇගයිමෙන්දි වෙන ගැනීම කියන එක ගේ සංකල්පයේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට බලපාන විදිහ මම සදි කරන්න හිතුවේ. එතකොට ඒකේ මේ දැන් සාම්පලේ තෝරගන්නවා කියන ඔතන දැන් මම කියන්න මට කියන්න පුළුවන් දැන් මේක ගුණාත්මක අධ්‍යයනයක්නේ. එතකොට මට ඕන නම් කියන්න පුළුවන් මේක පර්පස් සාම්පලයක්. මොකද මේ සංකල්පය ක්‍රියාත්මක වෙන තැනක් තෝරගන්න එපයි මම හැමතැනම කරන්නේ නැහැ. හැබැයි ඇත්තටම මේක කන්වීනියන්ස් සාම්පල් එකක්. මොකද මට වැඩිපුරම පිවිසුමක් තියෙන සමෘද්ධිකා ඔයාගේ මම හිතන්නේ ඔක්කොටම හරියටම තේරුන්නේ ආපස්සරයක් ඔයාගේ මාතුකා කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නකෝ. අපි දහසක් දෙනා අහගෙන ඉන්න කතාවක් නේ අපි මේ කරන්නේ. චුට්ටක් කියන්න. ඔව් ඒක කියන්නේ දැන් මේ දැන් විශ්වවිද්‍යාල පද්ධති තුල ඇගයිමෙන් දිවෙන ඉගෙනුම ඒ කියන්නේ assessment driven learning කියන සංකල්පය ක්‍රියාත්මක වෙනවා සමහර විශ්වවිද්‍යාලවල. ඔව්. ඒක දැන් ඉංග්‍රීසි ඉගැන්වීමටත් ඒකේ ඒකම පාවිච්චි කරන තැන් තියෙනවා. इंग्रीसी पाठमाला इंग्रीसी बलपेम तम मम अध्ययन මම දැනට භාවිත වෙන ඇගීම් වර්ග මොනවාද වර්ග කිරි එතන වර්ගීකරණයක් කොයි වර්ගවල ඇගීම්ද කී තැනක එක වෙනවද කියන්නේ පාඨමාලා හතරක් තියෙනවා එක පීඨයක. එතකොට ඒ පාඨමාලා හතරේ කීසරයක් මේ ජාතිය ඇගීම් කීසරයක් මේ ඒ වගේ දෙයක් කරනවා. නමුත් ඒක මම හිතන්නේ මේ ක්වොන්ටිටේටිව් පැත්තට යොමු වෙනවා කියලා. ඒක වඩා අර එතන තියෙන සන්දර්භය ඔව් සන්දර්භයෙන් විස්තර කරන්න පමණයි ඇත්තටම ස්ටඩි එකට නොමිනල් ඩේටා නේ වයින්නේ කොහොමදක් නේ. හැබැයි ඇත්තටම අර ඇනලයිස් කරන්න එන්නේ ක්වොලිටටිව් ඩේටා වඩා මේ ඔබ්සර්වේෂන් එකෙන් එන එක ගුරුවරුන්ට කතා කරන එක ළමයින්ට කතා කරන එකෙන් එන්නේ ක්වොලිටටිව් ඩේටා. රයිට්. තෑන්කියු. තෑන්කියු සුමෝදිකා. අපි එහෙනම් අපේ ඉදිරි ටික බලමු. මහිතන්නේ මේ ටික අපි කතා කරා මීට කලින් අවස්ථාවේදී මහිතන්නේ ගැන්ට් චාට් එකක් හදන එක ඔකට හිතලා තියෙනවද? මේ විදිහට අපිට පුළුවන් අපේ ප්ලෑන් එක සකස් කරන්න. මහිතන්නේ මේක හොඳ හොඳ ක්‍රමයක් ප්ලෑන් කරගන්න එක. මං කැමති මේ චානක්‍යගේ කියමනට අන් අයගේ අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්න. තනියම මේ අත්දැකීම් විදීමට ඔබේ ජීවිත කාලය ප්‍රමාණවත් නෝ. ඒක හින්දා මේ පර්යේෂණ පිළිබඳව පර්යේෂණ කිරීම පර්යේෂණ අනික්කය සම්බන්ධ බෙදා හදා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. අපි පර්යේෂණ කරනකොට අපි ඉතාමත් වැදගත් අපි උනන්දුවෙන් උත්සාහ කරන එක මේ පර්යේෂණවල පක්ෂග්‍රාහී බව නැත්නම් බයස් නැති කරගන්න එක.
අපි බයස් එකක් ඇති වෙන්න එක හේතුව තමයි මේ යම් කිසි අපි ඔප්පු කරන්නට හිතන දේ පිළිබඳ අපේ තණ්හාවක් ඇති වෙනවා. දැන් අපි කියමුකෝ අර කල්පනීයට ඕනේ මේ ප්‍රශ්න ක්‍රමයෙන් විභාගයේ තිබ්බහම වඩා සාර්ථකයි කියලා පෙන්වන්න. ඒ පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. ඉතින් එතකොට හිතාමතාම මේ පෙළඹෙනවා මේවා කරන්නට. පෙළඹෙනවා මේ කර්ම ඔප්පු කරන්නට. හැබැයි අපේ නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා ඒ විදිහට වෙන්න පුළුවන්. අපි ඒවා බලක්වා ගන්න උත්සාහ කරන්න අවශ්‍යයි. එතකොට නිවැරදි පරිශ්‍රණයක් කර ගැනීම සඳහා අපේ දත්ත සහ පරමාර්ථ පෙළ ගැස්වීම වැදගත් වෙනවා. ඒ වගේම සාම්පල් එක නිවැරදි වෙන්නට අවශ්‍යයි. දැන් අපි කියමුකෝ අපේ ලංකාවේ ඉන්න පහ වසර සිසුන්ගේ අධ්‍යාපනය පිළිබඳ ආකල්ප පිළිබඳ සමීක්ෂණයක් කරනවා කියලා හිතාගෙන මේ කොළඹ පාසලක පහේ පන්තියේ සිසුන් පිරිසක් එක්ක සමීක්ෂණයක් කරලා ඒ ප්‍රතිඵල පෙන්වීමෙන් ප්‍රයෝජනයක් නැහැ. අපට ඕනේ පහ වසර සිසුන්ගේ ශිෂ්‍යත්වය පිළිබඳව දෙමෝපියන්ගේ ආකල්ප හොයන්නට නම් මුළු ලංකාව පුරාම තියෙන අයගෙන් අහන්නට වෙනවා. අපි කියමු උදාහරණයක් හැටියට පහ වසර සිසුන්ගේ දෙමෝපියන්ගේ ශිෂ්‍යත්වය පිළිබඳ ආකල්ප කොළඹ ඉන්න කොළඹ පාසලක දෙමෝපියන්ගෙන් අහනවා. ඒ කට්ටිය කියනවා මේ පහ වසර ශිෂ්‍යත්වය පැවැත්වීම කිසි ප්‍රයෝජනයක් නැහැ. ළමයිට කරදරයක් විතරයි කියලා. හැබැයි අපි දන්නේ නැහැනේ අර ගම්බද ප්‍රදේශයක දුර ප්‍රදේශයක දෙමෝපියෝ බොහොම උනන්දුවෙන් ඉන්න ඇතිනේ මේ පහ ශිෂ්‍යත්වය ලියලා කොහොම හරි අපේ දරුවත් ලොකු ඉස්කෝලේට යවන්න පුළුවන් කියලා. ඒක නිසා සාම්පලෙන්නේ වැරදි වෙන්නට අවශ්‍යයි. අනික නියදිය ප්‍රමාණවත් වෙන්නට අවශ්‍යයි. ඇත්තම මේ සඳහා ස්ටැටිස්ටිකලි ගණන් ඉලක්කමක් අපි හොයන ක්‍රමවේද දිනා. ඒක මම හිතන්නේ ඉස්සරහට ඉගෙන ගන්න අවශ්‍යයි. අපි පස් දිනක එක සාකච්ඡාවක් කරලා මුළු ලංකාවට මේක බලපානවා කියලා හිතන්නට අමාරුයිනේ. ඒ වගේම අර ටූල් එක සකස් කරගන්න. දැන් අපි අර ඉංග්‍රීසි අපි කියමුකෝ අර පොතේ අපි පොත පිළිබඳ අධ්‍යයනයක් කරන පොත ඵලදායිද කියන්නේ. ඒ සඳහා අවශ්‍ය මෙවලමක් ටූල් එකක් සකස් කරගන්න අවශ්‍ය වෙනවානේ. ඒ වගේම ඉතාමත්ම පරිස්සමෙන් මේ මේ දත් එකතු කිරීමේ ක්‍රියාවලිය කරන්නට අවශ්‍යයි. මම හිතන්නේ මේ ක්‍රෙස්වෙල් කියන්නේ ක්වොලිටටිව් රිසර්ච් පිළිබඳව තියෙන ඉතාම ප්‍රවීණ දැනට ඇමරිකාවේ ජීවත් වෙන අධ්‍යාපන විශේෂඥයෙක්. මම යෝජනා කරනවා මේ YouTube එකේ තියෙනවා ක්‍රෙස්වෙල් විශේෂඥයා කතා කරන දේවල් අහන්න හරිම වටිනවා. මම ඒ වගේ ගත්ත දත්ත තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි ක්වොලිටටිව් රිසර්ච් එකක් කරන එක ගැන අපි කතා කරා ගොඩක් අය. බොහෝ විට වැදගත් වෙනවා මේ ඒ රිසර්ච් එක පිළිබඳ දිගට කරන එක. يعني මේ දවසක් ගිහින් කරලා අපු කරන්දරයකට වැඩිය දීර්ඝකාලීන බැඳීමක් අවශ්‍යයි මේ රිසර්ච් එක සම්බන්ධයෙන්. ඒ වගේම ඒ ගැඹුරෙන් සහ රිච් ඇන්ඩ් ඩීප් ඩිස්ක්‍රිප්ෂන් එකක් අවශ්‍යයි. ට්‍රයන්ගියුලේෂන් කියන අදහසෙන් ඉදිරිපත් කරන්නේ අපට ලබා ගන්න දත්ත ක්වොන්ටිටේටිව් ක්වොලිටේටිව් වේවා ඒ දත්ත වර්ග කීපයකින් ඒවා එකතු කරලා එකම දේ නැවත නැවත ලැබෙනවද කියලා හොයලා බලන එක. දැන් එකම කාරණේ පිළිබඳව විවිධ ක්‍රම වලින් පරීක්ෂණය කරලා ඒ දත්ත එකතු කරගන්න එක. ඒ අරෙන්න මේ දත්ත එකතු කරගත්තාම විශේෂයෙන්ම ක්වොලිටේටිව් රිසර්ච් එක ඒ දත්ත ලබා දුන්න අයට අපේ මගේ අපි ගොම මම යම් කිසි විදිහක සම්මතයකට එනවා, අවසාන තීරණයකට එනවා. ඒ තීරණය ලියපු කාරණා ඒ කට්ටියට පෙන්නනවා මම මේ කියපු එක ඔය කට්ටිය කියපු එකමද ලියවිලා තියෙන්නේ කියලා. ඒක මෙම්බර් චෙකින් කියන්නේ හරි හොඳ කාරණයක්. මොකද සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ මම ලියපු දෙක ආපහු පෙන්නනවා නෑ අපි මෙහෙම නෙමෙයි කිව්වේ, අපි මීට වැඩි වෙනස්කට හිතුවේ කියන ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක නිවැරදි කරගන්න එක වැදගත්. ඒ වගේම සමහර වෙලාවට අපි කතා කරන කරුණවලදී අපි හිතන කාරණයට වඩා විෂම තොරතුරු එනවා. විෂම තොරතුරු හඟවන්නට හොඳ නැහැ. විෂම තොරතුරු ඒ විදිහටම ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි පරීක්ෂණයක් කරනකොට අපේ නැඹුරුවක් තියෙනවා අපි හිතන දේ සම්බන්ධයෙන්. එතකොට ඒකට අපේ බයස් එකක් තියෙනවා, රිසර්ච් එකේ බයස් එකක් තියෙනවා. අපි පළමුවෙන්ම කියනවා මේ රිසර්ච් බයස් එක පැහැදිලි කරනවා. කරලා තමයි අපි පරීක්ෂණය කරන්නේ. ඒ වගේම අපේ පරීක්ෂණයේ ප්‍රතිඵල පියර් බ්‍රීෆින් අපේ සහායට ඉන්න අනෙක් රිසර්චර්ස්ත් එක්ක විස්තර කරනවා. ඒ තුලින් අපිට පුළුවන් අපේ රිසර්ච් එකේ වැලිඩිටි එක වැඩි කරගන්නට.
ඒවගේම අපට පුළුවන් external auditors ලා භාවිත කරන්න අපිට පුළුවන් අපි මේ පරිවේශනයේ දත් එකතු කරලා දත් දීලා පරිබාහිර කට්ටියට සමහරවිට මුදල් ගෙවලා ඒ කට්ටියට කියනවා මේ අපි එන දත් ඔය කට්ටියක් පිළිගන්නවා කියලා. ඉතින් මේ විදිහේ අපේ අපේ රිසර්ච් එකේ ගුණාත්මකභාවය පිළිබඳව අපි උනන්දුවෙන් බලන්නට අවශ්‍යයි. අපි ඊළඟට කතා කරන්නේ අපිට ලැබෙන දත්ත කොහොමද ඉන්ටර්ප්‍රිට් කරන්නේ කියන එක, ඩේටා ඇනලිසිස් කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි ඊළඟට හිතලා බලන්න අවශ්‍ය වෙන්නේ. දත්ත විශ්ලේෂණය මීට කලිනුත් මම හිතන්නේ මේ මේ කාරණේ මම පෙන්නවා. එතකොට අපි දත්ත හඳුනා ගන්නට අවශ්‍යයි. අපිට තියෙන්නේ කැටගරිකල් ඩේටාද එහෙම නැත්නම් නියුමරිකල් ඩේටාද? දැන් අපේ අර සමුර්ධිකාගේ දත්ත බොහෝ විට නොමිනල් ඩේටා වෙයි, නේම් කැටගරිස් වලින් එන ඒවා වෙන්න පුළුවන්. හැබැයි අපි අපි කියමුකෝ ක්වෙස්චන් එකක් කරනවා නම් සමහරවිට අපි අර ලිකාට් ස්කේල් එකෙන් ගත්තොත් ඕඩිනල් ඩේටා අපිට හම්බෙන්න පුළුවන්. ඩේටා හඳුනා ගැනීමේදී ඒවා නොමිනල්ද ऑर्डिनल द इंटरवल द रेशियो द केला अंदुना गाने के बाद अगर मांगितने मम्मे के ने गुड़ाक विस्तर कराने तो विस्तर आते हैं ना अनागते दी मेरे वापिले बंदे नवत नवत देश ने आ पैवत्ते निशा अभी डेटा इधरी पात करने कोटे वागुआ कट सकास क्रीम बाद अगर ते ना है भाई वागुआ सकास करने कोटा अभी हितला बालन මේක ඵලදායි එක ඒකෙන් ඒකෙන් විස්තරාත්මකව පෙනෙන විදිහේ වගුවක් සකස් කරගන්න එක හරි වැදගත් වෙනවා. සමහර විට මේ වගුවේ ඉදිරිපත් කරන දත්ත තනිකර ඉලක්කම් වශයෙන් ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රතිපල වශයෙන් ප්‍රොපෝෂන්ස් වශයෙන් ඉදිරිපත් කරන එක ඉතාමත් වැදගත්. සෙන්ට්‍රල් ටෙන්ඩන්සි කියන්නේ මධ්‍යම ප්‍රවණතාවයේ ඔය මධ්‍යස්ථාගය මීන් එක එහෙම නැත්නම් ඉන්ටර් centile interquartile කියලා කියන ඒ වගේ දේවල් ඉන්පස්සේ අපට අවශ්‍ය වෙනවා සම්බන්ධතා ප්‍රවණතා දිහා බලන්න. මේවා බලනකොට මේ qualitative quantitative data analysis මේ විවිධ ක්‍රම මෙතන මම ලයිස්තුවක් ලියලා තියෙනවා. මේවා ගැන අපි පසුව ඉගෙන ගන්නවා. මම හිතන්නේ නැහැ මම දැනට අද විස්තර කරන්න යන්නේ නැහැ මේ දේ. අපි තේරුම් ගන්න ඕනේ අපේ quantitative data ඒ කියන්නේ මේ ගණනය කළ හැකි දත්ත ඩිස්ක්‍රිප්ටිව් ඇනලිසිස් එහෙම නැත්නම් විස්තරාත්මක විශ්ලේෂණය කරන්න පුළුවන් එහෙම නැත්නම් අනුමාන ඉන්ෆරෙන්ෂල් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් අපි බලමු මොනවද ඔය දෙක කියලා. ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් කියලා කියන්නේ අපි අර මධ්‍යම ප්‍රවණතාවය මධ්‍යන්නේ මෝඩ් එකට කියන එකට මාදලිය කියන වචෙන් තමයි ඉන්ටර්නෙට් එකෙන් ආවේ ඒක වැරදි මෝඩ් කියන එක මධ්‍යන්නේ මීන් මීඩියන් කියන දෙක ප්‍රතිශතය dispersion කියන්නේ කොච්චර විසිරුවා හැල්ලලා තියෙන range quartile variance and standard deviation සම්මතාපගමන කියන එක නිතර භාවිත කරන එකක් කොච්චරද අඩු මගේ හා වැඩි මගේ මේක තමයි descriptive studies statistics කියලා කියන්නේ අපිට මේවා කරන්න සිද්ධ වෙයි. ඊන්පස්සේ inferential statistics කියන්නේ මේ සම්බන්ධතාවයන් සහ ප්‍රවණතාවයන් බලන. මම මේවා ගැන විස්තර කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම මේ නිකන් ඉදිරිපත් කරනවා. මම මේ ඔකට කියනවා මෙන්න මේවා ගැන පොඩි අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරන්න අනාගතයේදී කියලා. දත්ත විශ්ලේෂණය කිරීමේ chi squared t test and correlation කියලා වර්ග තුනකට බෙදෙනවා. ඒවා normal distribution තියෙනවා නම් කරන විදිහයි without normal distribution sorry මේ spellings හැමතැනම වැරදිලා. තියෙන එකයි ගැන වෙනම කතා කරලා තියෙනවා. ඒ ගැන ඔකට පස්සේ ඉගෙන ගන්න පුළුවන් මම මේ ගැන විස්තර කරන්න උගන්වන්න උත්සාහ කරන්නේ ඇයි ප්‍රධානම හේතුව මම දන්නේ නැහැ මේවා ගැන එච්චර ඒක නිසා මම මේ නිකන් වචන එකතු කරගෙන තිනවා විතරයි මම දන්නේ නැහැ කියන්නේ එහෙම දන්නේ හැම නෙමෙයි මම මේවා භාවිතා කරනවා නමුත් මට එච්චර ලොකු ගැඹුරු අවබෝධයක් නැහැ මේව සාකච්ඡාවක උගන්වන්න තරම්. එතකොට qualitative data analysis වලදී කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ framework analysis කියලා. දැන් qualitative data ව කට්ටිය දන්නවා අපි දත් එකතු කර ගන්නවා සම්මුඛ සාකච්ඡාවලින්. සම්මුඛ සාකච්ඡාවට ගිහින් කියන දේවල් ඔක්කොම අපි ලියා ගන්නවා. උදාහරණයක් මම ඉක්මනින්ම දෙනවා. එහෙමත් නැත්නම් in depth interview එකදී
දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ලියනවා විස්තරාත්මකව රසවත්ව ඒ කරුණු වචන වලින් ඒ හැටියට අපි ලියා ගන්නවා එහෙම නැත්නම් වීඩියෝ රෙකෝඩ් කර ගන්නවා එහෙම නැත්නම් ඔඩියෝ රෙකෝඩ් කර ගන්නවා ඩිස්ක්‍රිප්ෂන් එකක් කොහොම ඉන් ඩෙප් ගැඹුරින් විශ්ලේෂණය කරලා ලියා ගන්නවා එහෙම ලියා ගන්න දේවල් අපිට පුළුවන් ෆ්‍රේම්වර්ක් ඇනලිසිස් කියන්නේ උදාහරණයක් හැටියට ෆ්‍රේම්වර්ක් ඇනලිසිස් කියන්නේ අපි ළමයි එක්ක යම් විෂයකට තියෙන කැමැත්ත පිළිබඳව කරපු සම්මුඛ සාකච්ඡාවකින් ළමයි කැමති වෙන්නට හේතු කියලා ෆ්‍රේම්වර්ක් එකේ ලියා ගන්නවා. අකමැති වෙන්නට හේතු. ළමයි වැඩියෙන් විනාශ කරනවාට කැමති හේතු. එහෙම නැත්නම් එසේම පවත් ඒ විදිහට ලියන්න පුළුවන්. ඒක ෆ්‍රේම්වර්ක් එකක් කියලා එහෙම කරනවා. එහෙම නැත්නම් තීමිටික් එක්ස්ප්ලොරේටරි ඇනලිසිස් කියන්නේ අර සාකච්ඡාවේ වැදගත් කරුණු අපි අන්ඩර්ලයින් කරගන්නවා. කරගෙන ඒව අරගෙන ඉම්පස් ඒවා ෆ්‍රේම් එකකට දාන එක. තමයි සරලව මම අවබෝධ කරගන්න තියෙන එක. එහෙම නැත්නම් ඔය ක්‍රම දෙක මේක එකට භාවිත කරන්න පුළුවන්. මමනේ පොඩි පොඩි මේ මෙන්න මේ විදිහට තමයි. අපි කෝඩ්ස් කියලා කියනවා ඉස්සලාම අඳුනා ගන්න ඒවට. අපි මේ 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 ඉදිරිපත් කරන උදාහරණය තමයි මේ දුප්පත් පරිසරයක ඉන්න ළමයින්ගේ ඉගෙනීම පිළිබඳව තියෙන අපහසුතා. ඒ කට්ටිය සම්මුඛ සාකච්ඡාවකින් ලැබුණු දත්ත මේ lack of uniforms no school books lack of school fees school levies worry mind elsewhere tired in school headache දැන් ඔය කියපු කාරණා ඉන්පස්සේ ගොනු කරලා ගත්තාම basic themes වලට ගත්තාම working street children lack school material working school children unable to pay school fees ඒ දෙකම එකතු කරගත්තාම තියෙන ප්‍රශ්නේ තමයි cannot afford සල්ලි නැතිකම තමයි ගැටලුව තියෙන්නේ ඒ වගේම අනික් කරුණු එකතු කරලා ගත්තාම මේ කට්ටිය ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒකට ඔය විදිහට තමයි අපි ඇනලිසිස් එක කරන්නේ. බලන්න මෙන්න මේ උදාහරණය. මේ තියෙන්නේ ශිෂ්‍යයන් 5 දෙනෙක් කියපු කතන්දර 13 වසරේ සිසුන් පන්තියට එන්න බැරි වෙන්න හේතු කියපුවාම මේවා තමයි කියන්නේ. ඔය කීවට ඉස්කෝලේ යනවා කියන එක ලේසි නෑ. අපි ටිකක් හිතලා බලමු බස් එකටම කොච්චර වියදමක් යනවද. එහෙම කරලා කොහොම කොහොම හරි ගියා කියමුකෝ. ගියා කියලා මහා බල ලොකු වැඩක් කරේ නෑ. ඉතින් ඔය විදිහට මේ ළමයා කියපු වචන verb ending ඒ විදිහටම අපි ලියා ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ විදිහට රෙකෝඩ් කරගන්නවා. කරගත්තාම ඊට පස්සේ මම මේ ඔක්කොම කියවන්නේ නැතුව ඊළඟ එකට යනවා. අපිට කාලයේ සීමා සහිතයි තියෙන්නේ. අරක කියවනකොට දැන් රිසර්චර් අන්ඩර්ලයින් කරගන්නවා. මම මේකේ රතු කරලා තියෙනවා මේ key codes කියන ඒවා. දැන් බලමු පළවෙනි එකනා කියපු එකේ බස් එකටම කොච්චර වියදමක් යනවද? ලොකු වැඩක් ඉස්කෝලේ කෙරෙන්නේ නැහැ. යාළුවන්ගේ පචාහනවා විතරයි. ඇඳුම් ගන්නත් එපැයි. කීයක් හරි හොයා ගන්න පුළුවන්. කීයක් හරි හම්බ කරනවා මම ගෙදර ඉන්නවා නම්. යාළුවෝ ටිකත් එක සෙට් වෙන්න පුළුවන්. ඉස්කෝලේ යන. ඒතර මේවා තමයි කෝඩ්ස් මම තෝරාගත්ත කෝඩ්ස්. එතකොට රිසර්ච් එකේ ආකල්පය අනුව තවත් වෙනස් කෝඩ් තවත් තියෙන්නට පුළුවන්. එතකොට ඔය කෝඩ්ස් ඔක්කොම එකතු කරගෙන මෙන්න මම ලිව්වා. එක එක තුන්ඩුව. ලියලා මේසයක් උඩ මේ දාලා තියෙනවා. දැම්මෙන් පස්සේ අපිට පේනවා කීයක් හරි හම්බ කරනවා තාවත්තට උදව් කර හැකි කියන එකේ තියෙන්නේ මේ gedare indagena gedara ayata උදව් කරන්න පුළුවන් කියන කාරණේනේ. තව තියෙනවා එපා වෙලා තියෙන්නේ හරි කම්මැලි බොමු පචාහන විතර උගන්වලා. ඒකෙන් කියන්නේ මේ ස්කෝල් යන කෙනෙක් වැඩක් නැහැ කියන කාරණේ. gedara හිටියාම ප්‍රයෝජනයක් නැහැ. TV බලුවත් ඉගෙන ගන්න පුළුවන් පන්සලේ වැඩට යනවා ඔය. දැන් ඔය විදිහට ගත්තාම අපි මේ කේත කෝඩ්ස් මේවා තමයි අපි ගොනු කරනවා බේසික් කෝඩ්ස් වලට පාසලට පැමිණීමට යන වියදම මුදල් ලිපියීමේ අවශ්‍යතාවය වෙනත් කටයුතු වලට ප්‍රමුඛස්ථාන දීම විනෝදජනක නොවීම gedara gatana කාලේ වඩා ඒ විදිහට මම බේසික් කෝඩ්ස් වගේක් හිතාගත්තා ඒවා තුලින් අපිට පේනවා මෙතන තියෙන්නේ ආර්ථික ගැටලු පිළිබඳ ප්‍රශ්නයක් සිසු ආකල්ප ප්‍රශ්නයක් පාසලට පැමිණීමේ ඵලදායිතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට දැන් මෙතන අපි හඳුනාගත්ත කරුණු වලින් අපට තේරෙනවා අපට කළ හැකි යමක් තියෙනවා කියලා. ආර්ථික ගැටළු වලට විසඳුමක් වශයෙන් අපට ආධාර දෙන්න ඕනද? රැකියා අවස්ථා ලබා දෙන්න කාරණේ. සිසු ආකල්ප දියුණු කිරීම සඳහා අපට කුමක්ද කරන්න පුළුවන් කියන එක. අනික පාසලට පැමිණීම ඵලදායි දෙයක් බවට අපි කොහොමද පත් කරන්නේ කියන එක. එතකොට ක්වොලිටේටිව් ඇසෙස්මන්ට් එකෙන් අපි ටිකෙන් ටික ගොනු කරගන්නේ මේ විදිහට ග්ලෝබල් themes වලට එන්න. ඔය මම දන්නා ප්‍රමාණයෙන් qualitative assessment එක සරලව කියන්න උත්සාහ කරේ. මම හිතන්නේ ඔය කට්ටියට අනාගතයේදී තවත් ඔයිට වැඩිය ගැඹුරින්
අවබෝධ කර ගන්නත් පුළුවන් ඔබ ඔබලා අතර මේ ක්වොලිටේටිව් රිසර්ච් ගැන ගොඩක් ගැඹුරෙන් දන්න අයත් ඉන්නවා ඒවා පිළිබඳව තව සාකච්ඡා කරන්න පුළුවන් තීමිටික් ඇනලිසිස් එක ගැන කතා කරේ ඉන්පස්සේ අපිට අවශ්‍යයි මේ සංක්ෂිප්තයක් ලියන්න අපි පරීක්ෂණය කරලා data analysis කරලා ඉන්පස්සේ සංක්ෂිප්තයක් ලියන්න ලියනවායි කියලා හිතාගන්න අපි වචන 400ක් භාවිතා කරලා ලියන්න අවශ්‍යයි එහිදී අපිට වැදගත් වෙනවා මේ හැඳින්වීමක් ලියන්නට අවශ්‍යයි අරමුණ ලියන්නට අවශ්‍යයි ක්‍රමවේද ලියන්නට අවශ්‍යයි ප්‍රතිඵල හා නිගමන ලියන්න අවශ්‍යයි අවසානයේදී නිර්දේශ ලියන්නට අවශ්‍යයි හැඳින්වීමේදී බොහෝ විට ලියන්නේ මේ පරීක්ෂණය කරන්න හේතු පාදක වුණ පසුබිම මොකද්ද ඇයි මේ විදිහේ පරීක්ෂණයක් කරේ කියන කාරණය පරීක්ෂණයේ අරමුණ මම හිතන්නේ අපි දිගින් දිගටම සාකච්ඡා කරා ක්‍රමවේදය කෙටියෙන් ලියන්නට අවශ්‍යයි ඉන්පස්සේ ඔබ ලැබුණු ප්‍රතිඵල නිගමන සහ නිර්දේශ ලියලා අපට ඉදිරිපත් කරන්න අවශ්‍යයි ඊළඟට ඉදිරිපත් කිරීම තමයි අපි ඊළඟට හිතන්න ඕනේ ඒ සඳහා අපි යෝජනා කරන්නේ ස්ලයිඩ් 10ක් 15ක් දැන් මම අපි මම මේ කතා කරන්නේ අපි ඔක්තෝබර් සම්මන්ත්‍රණයට ඉදිරිපත් කිරීමේදී කොහොමද කරන්නේ කියන එක ස්ලයිඩ් 10ක් 15ක් වගේ ප්‍රමාණයක් භාවිත කරලා මාතෘකා සහ මාතෘකා සහ රිසර්ච් එකේ නම සඳහන් කරන්නට පළවෙනි ස්ලයිඩ් එක හැඳින්වීමක් ලබා දෙන්නට ඇයි මේ රිසර්ච් එක මොකද්ද පාදක කරගත්තේ කොහොම මොකද්ද මේ ක්‍රමවේදයේ පිළිගැනීම මොකද්ද වාගේ අරමුණ මොකද්ද කියලා ලියන ස්ලයිඩ් එකක් තියෙනවා ඊපස්සේ ක්‍රමවේදයේ විස්තර කරන ස්ලයිඩ් එකක් තියෙනවා ප්‍රතිඵල ඉදිරිපත් කරන ස්ලයිඩ් එකක් හෝ තුනක් භාවිත කරන්න වෙයි නිගමන ඉදිරිපත් කරන්නට නිර්දේශ ආස්තුති එතකොට මේ විදිහට කෙටියෙන් සකස් කරගත්ත ස්ලයිඩ් ගන්නකින් මේ කරන්න අවශ්‍යයි අපි උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කරන සම්මන්ත්‍ර ඉදිරිපත් කිරීමක් විනාඩි 7කින් ප්‍රසන්ටේෂන් එකක් කරපු එකක් අපේ වෙබ් එකේ පළ කරනවා වෙබ් එකට ඇවිල්ලා බලන්න අපි කොහොමද ඉදිරි කරලා තියෙන්නේ කියලා. ඒත් වශයෙන්ම මේ ඉදිරිපත් කිරීමට අපිට සම්බන්ධ වෙනවා ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් අපේ සහෝදර ආදි ශිෂ්‍යෝ සම්බන්ධ වෙලා අපට මේක පිළිබඳව ප්‍රතිචාර දක්වනවා කටින් දකින්න පුළුවන්. එතකොට ඔය කට්ටියගේ ඉදිරිපත් කිරීමත් ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි අපි උත්සාහ කරන්නේ මේ සම්පූර්ණ නිබන්ධයක් ලියන එක ගැන. මම හිතන්නේ ඒක ගැන වචන 3000ක ප්‍රමාණයක් විතර භාවිත කරන්න පුළුවන්. අර විදිහටම අරමුණ පරිශන ක්‍රමවේදය හා විශේෂ සාකච්ඡාවක යෙදෙන්නට පුළුවන් මේ ප්‍රතිඵල අර්ථකථනය කරලා ප්‍රතිඵල වලින් ප්‍රයෝජන ගන්න කොහොමද යන ආදී වශයෙන් ඔබ අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එතකොට අවසාන වශයෙන් මම මෙතනින් අවසාන කරනවා. එතකොට අපේ මගේ ඉලක්කය වෙන්නේ මේ දේශනය තුලින් අවසාන වශයෙන් ඔබ සැම මේ පර්යේෂණය කරලා ඒ පිළිබඳව දත්ත එකතු කරලා දත්ත විශ්ලේෂණය කරලා අපේ සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන්න ඔබේ නිබන්ධනය ඔබේ කෙටි වාර්තාව අපර දැන් මේ තියෙන හැටියට ඔබතුමන්ලාගේ තියෙන උනන්දුවත් එක්ක අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපට කොපමණ සංඛ්‍යාවක් ඒ විදිහේ වාර්තා හම්බෙයිද දන්නේ අපි එක සම්මන්ත්‍රණයකට වඩා සමහරකට ප්‍රාදේශීය වශයෙන් පවත්වන සම්මන්ත්‍රණ තියන්නට සිද්ධ වෙයිද ඒ වගේ තෝරා ගන්න පරිශන ප්‍රමාණයක් පමණක් අපට ඉදිරිපත් කරන්න සිද්ධ වෙයිද යන අදහස අපිට නොඑක් කරුණ මේ අවස්ථාවේදී තියෙනවා මේ පිළිබඳව අපි සමහරට තවත් සාකච්ඡාවකින් පස්සේ තමයි අපි අවසාන වශයෙන් තීරණය කරන්නේ. නමුත් හැමෝටම අපි අවස්ථාවක් ලබා දෙන්නට උත්සාහ කරනවා කියන කාරණය තමයි මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න අවශ්‍ය. ඊළඟ දේශන ගණනාවක් අපි ලයින් අප් කරලා තියෙනවා. අපි ඊළඟ දේශනේ මම හිතන්නේ ඔය කට්ටිය ගොඩාක් අය දන්න දේශකයෙක් චාමින්ද වීරසිරිවර්ධන අහලා ඇති සයිකොලොජිස් කෙනෙක් අධ්‍යාපනයට අදාළ ගොඩක් දරුවන්ගේ සයිකොලොජි සම්බන්ධ ගොඩක් දුරට ප්‍රතිකාර කරන ඒ වගේම ගොඩක් දුරට දේශන පවත්වන විද්වතෙක් මගේ මිතුරා අපි එයාගේ දේශනයක් තියෙනවා. එතකොට සූදානම් වෙන්න මේ ළමයින්ගේ සයිකොලොජි කොහොමද මේ පරිශ්‍රණයට භාවිතා කරන්නේ අපි ගමු උදාහරණයක් වශයෙන් ළමයින්ට තියෙන ස්ට්‍රෙසර්ස් අඩු කරන්නේ කොහොමද අඩු ස්ට්‍රෙසර්ස් පිළිබඳව කොහොමද සමීක්ෂණයක් කරන්නේ ළමයින්ගේ කම්පණය පිළිබඳව කොහොමද පරීක්ෂණයක් කරන්නේ මේ විදිහේ කාරණා ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ හොඳයි මගේ දිගට ගොඩක් වෙලා කතා කරා බොහොම ස්තුතියි නලින් හොඳයි
බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි මහිතන්නේ ඉතා වැදගත් හරබර දේශනයක් අපි සිළු දිනාටම වැදගත් බොහෝ ගුරුවරු අපිට සම්බන්ධ වෙලිනු ගුරුම මහත්ම මහත්මින් දහසකට අධික ඉතින් ඒ සිළු දිනාටම මං හිතනවා මේ දේශනේ ඉතා වැදගත් වෙන්න ඇති අද ඉවර වුණේ දෙවනි කොටස ඉතින් තව දේශන මාලාවක ඇත්තටම ප්‍රධාන දේශන දෙක තමයි මේ අපි නිමා කරන්නට යෙදුනේ යම් කිසිහකින් ඔබට අතපසු වුණා නම් අමතක වුණා නම් බැරි වුණා නම් සම්බන්ධ වන්නට කනගාටු වෙන්න එපා මේ හැම දෙයකම රෙකෝඩින්ග්ස් ඒ වගේම පටිගත කරපු වීඩියෝ මේ හැම දෙයක්ම www.rajans.lk/dirk කියන වෙබ්සයිට් එකේ හැමදේම අඩංගු වෙනවා අපි ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ ඒ වගේම මතක් කරන්නට ඕන අද බොහෝ ගැටළු රාශියක් අපිට පැන නැගුණා මම හිතන්නේ Q&A question and answer ඒ කියන ඒ session එකේ ඒ chat line එකේ බොහෝ ප්‍රශ්න ලියලා තිබ්බා අපි හැකිපමණ ඔවුන්ට අපි පොදුවේ දෙන්න පුළුවන් තොරතුරු අපි ලබා දුන්නා පිළිතුරු ලබා දුන්නා මං හිතන්නේ නමුත් තව බොහෝ ප්‍රශ්න තියෙනවා ඔබට ගැටළු ඇති ඔබේ ප්‍රශ්නය කිසිම ගැටලුවක් නැහැ ඔබට මේ දර්ශනීය දර්ශනතලයේ පේන dirk@rajans.lk කියන ඊමේල් එකට යොමු කරන්න හෙට ඉඳලා මේ හැම ප්‍රශ්නයකටම ඔබ වෙනුවෙන්ම පිළිතුරක් හදලා ඔබ වෙනුවෙන්ම පිළිතුරක් හදලා අපි එවන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එහිඳ කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට අමතරව අපිට ඉන්නවා මේ සම්මන්ත්‍රණයට සම්බන්ධීකාරක මහත්මේ ඒ වගේම සම්මන්ත්‍රණයට ලේකම් වරයෙකුත් ඉන්නවා ඔබට පේනවා දමිත නාරම්පණව මහත්මයා ඒ දුරකථන අංකයෙන් ඔහු අමතන්න ඒ වගේම ගමික නෙළුවල කියන මහත්මයා ඔබට මේ පේන දුරකථන අංකයෙන් අමතන්නට පුළුවන් ඉතින් ඔබේ ඕනෑම ගැටලුවකට ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් විවිධ මාර්ගයෙන් අපිට තොරතුරු ලබා දෙන්න පුළුවන් අපිත් එක්ක රැඳී සිටින්න තවත් දේශන ගණනාවක් සම්බන්ධ වෙන්න ඕන ඉතින් ඊළඟ දේශනේ අපි මහාචාර්යතුමා කිව්වා වගේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමාගේ ඉතාමත්ම හසල බුද්ධියක් තියෙන ඒ වගේම අධ්‍යක්ීම් රාශියක් තියෙන විවිධ වූ අපි කියන්නේ විවිධ වූ සමාජයේ ජන කොටස් වලට කතා කර හැකි සහ ඒ වගේම යම් කිසි වෙනසක් කරන්නට පුළුවන් වුණු මහත්මේ ඉතින් ඔබ ඒ දේශනේ අතාරින්න එපා වෙබ්සයිට් එකේ ඕනම වෙලාවක බැලුවොත් දේශන ඉදිරි දේශන මාලාව අපි සම්බන්ධ කරලා තියෙනවා දින වකවානු සඳහන් කරලා තියෙනවා ඉතින් එහින්ද අපි ආරාධනය කරනවා ඔබ සියලු දෙනාටම අපිත් එක්ක රැඳී සිටින්න නැවත වරක් මහාචාර්ය රස්නායක මැතිතුමන්ට ස්තුතිවන්ත වෙමින් ඒ වගේම මේ සංවිධානය කරන්න අපි හිතනවා බෑක් එන්ඩ් එකේ බිහයින්ඩ් ද ස්ක්‍රීන් ගොඩක් අය ඉන්නවා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මහාචාර්යතුමා ඔබට මොකක් කර කියන්න අර අපේ මේකේ ඉංග්‍රීසියෙන් කරපු දේශන දැන් අප්ලෝඩ් කරලා තියෙනවා ඒ වගේම දෙමළ මේ ට්‍රාන්ස්ලේෂන් එකක් මම හිතන්නේ අද ඉවර කරගන්න බැරි නැත්නම් අපි අද වෙනකොට ඉවර කරන්න උත්සාහ කරේ ડોક્ટર ප්‍රදීප් අපේ ડોક્ટર ක්‍රිෂ්ණ ප්‍රදීප් නාවලපිටිය රෝහලේ ළමා රෝග ප්‍රිය වෛද්‍ය මහත්මයා මේ වෙනකොට මේ දෙමළ ට්‍රාන්ස්ලේෂන් එකක් කරගෙන යනවා දෙමළ ට්‍රාන්ස්ලේෂන් කරපු ස්ලයිඩ්ස් ටික තියෙනවා වෙබ් එකේ ඒකේ දේශනයත් ඉදිරිපත් කරයි වෙබ් එකට දායි හෙට අනිද්දා වෙනකොට අපි ඒක හෙට අනිද්දා වෙනකොට කරන්න උත්සාහ කරනවා ඒ වගේ අපි ලියන පොතක් දැන් අවසාන වෙමින් පවතිනවා ඇත්තම ඒකට මේ ඒක ටිකක් ගැඹුරෙන් ඒ වැඩේ කරන්න නිසා ටිකක් වෙලාව ගන්නවා ඒකත් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් මේ ට්‍රාන්ස්ලේට් කරලා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා වෙබ් එකට දානවා ළඟදිම වෙබ් එකේ තියෙනවා තවත් කියවන්න පුළුවන් මේ කියවන්න පුළුවන් පත්‍රිකා කීපයක් ඒවත් මම හිතන්නේ කියවනවා නම් හොඳයි කියලා අවස්ථාවක් ලැබෙන වෙලාවට හොඳයි මහාචාර්යතුමනි අපේ අද දිනේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් එක විශේෂිත ප්‍රශ්නයක් විතරක් කරන් අපිට තව විනාඩි 7ක් 8ක් තියෙන නිසා විදුහල්පති වරේක් ප්‍රශ්නයක් ලියලා තියෙනවා මෙන්න මෙහෙම මම සේවය කරන පාසලේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් තම දරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වීම අනවශ්‍යයි කියා ප්‍රකාශ කර තිබෙනවා එම සිසුන්ගේ සාධන මට්ටමත් ඉතා අඩුයි මෙවන් පසුබිමක විවිධ ක්‍රමවේද මගින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා ගුරුබවතුන් උත්සාහ දැරුවද එයට ඇතැම් දෙමව්පියන් විරුද්ධ වෙනවා නමුත් සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි මෙවන් තත්ත්වයක් යටතේ සිසුන්ගේ සාධනීය ඉහළ නැංවීමට සුදුසු ක්‍රමයක් යෝජනා කළ හැකිද මේ තත්ත්වය අවම කිරීම සඳහා පර්යේෂණයක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද අපි මේ ප්‍රශ්نين අපි අද දවසේ වැඩසටහන ඉවර කරමු ඔබට අවස්ථාව ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක් දැන් උතන මම හිතන්නේ මම තනියම උත්තරයක් දෙන්න හදනවට වැඩිය මම ප්‍රශ්න කීපයක් අහන එක විතරයි මට කරන්න පුළුවන් වෙන්නේ දැන් අපි කියමුකෝ දෙමව්පියන් හිතනවා නම් උසස් පෙළ සමත් වීම ප්‍රයෝජනවත් නැහැ කියලා
මට හිතා ගන්නට බෑ ඇත්තෙම මේ හරිද වැරදිද කියන එකෙන් කියලා කියන එක අපි හොඳද කියන එක. මොකද දෙමව්පියන්ගේ ඒ ආකල්පය තුල ගැබ් වෙලා තියෙන්නේ මොන විදිහේ අදහසක්ද කියන එක. ඒ දෙමව්පියෝ හිතන කාරණෙන් දෙමව්පියෝ සදහන් කරන්නේ වඩාත් බුද්ධිමත් තීරණයක්ද එහෙම නැත්නම් පරාජිත තීරණයක්ද කියන කාරණේ තමයි මට හිතන්නේ පළවෙනිම හිතන්න අවශ්‍ය. මමත් ඇත්තෙම කියනවා සියලුම ළමයි උසස් පෙළ පාසමත් වීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක. මමත් ඇත්තෙම හිතනවා උසස් පෙළ පාසු වීම ම ඒකායන පරමාර්ථය කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක. මේවා දැන් මම දැන් මේ කතා කරන්නේ මගේ පුද්ගලික මත. ඉතින් ඒක නිසා ඒවා කවුරුත් පිළිගන්නවත් ඒවා හොඳයි නරකයි කියන්න එහෙම අවශ්‍ය නැහැ. ඇත්තෙම උසස් පෙළ මට හිතෙන සාමාන්‍ය පෙළ. මහත්තුමනි සාමාන්‍ය පෙළ. සාමාන්‍ය පෙළ. ඕකේ. සාමාන්‍ය පෙළ. ඔව්. සාමාන්‍ය පෙළ කියහම ඇත්ත මීට වඩා වෙනස් විදිහ ආකල්පයක් මගේ තියෙන්නේ. මට හිතෙන්නේ මේ උසස් පෙළ නම් විභාගේ පාස් වෙන්න දඟලන එකේ තීරමක් නෑ. මොකද විශ්වවිද්‍යාලයට යාමට සඳහාම නම් උසස් පෙළ කරන්න ඉතින් විශ්වවිද්‍යාලේ තියෙන ඔපෝචුනිටිස් තියෙන එච්චර පොඩි ප්‍රමාණයක් නම් ඒකට මේ එච්චර ගොඩක් දඟලන එකේ තීරමක් නෑ. හැබැයි සාමාන්‍ය පෙළ නම් ඇත්තෙම අපි සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි. සාමාන්‍ය පෙළ සමත් වීම කියන එකෙන් අදහස් කරන්නේ අපිට තියෙන අවශ්‍ය අවම කුසලතාවයන් අවම හැකියාවන් ලබා ගැනීම. එතකොට දෙමව්පියන් යම් කිසි විදිහකින් හිතනවා නම් ඒකත් අවශ්‍ය නැහැ කියලා. මං හිතන්නේ අපි ආරම්භක පියවර විය යුත්තේ ඒකට හේතු මොනවද කියන එක ගවේෂණය කිරීමක්නේ. දෙමව්පියන්ගෙන් ප්‍රශ්න අහලා දෙමව්පියන්ගේ ආකල්ප පිළිබඳ ගවේෂණයක් කිරීම තුළින් ඒකට හේතු හොයන එකනේ අපි කරන්න ඕනේ. දැන් අපි කියමු දෙමව්පියෝ යම් කිසි විදිහකින් හිතනවා නම් මේ ළමයි සාමාන්‍ය පෙළ විභාගයට පාස් වීමෙන් අපට ප්‍රයෝජනයක් නැහැ අපට යන්නේ වියදමක් විතරයි කියලා. එතකොට එතනදි හේතුව තියෙන්නේ ඇත්තෙන් මේ ආර්ථික ගැටලුවනේ. එහෙමත් නැත්නම් දෙමව්පියන් හිතන්නේ මේ උසස් පෙළ පාස් වෙන එකේ තේරුමක් නැහැ. මොකද ඒකෙන් ඉගෙන ගන්න කාරණා වලින් ජීවිතේට ලොකු ප්‍රයෝජනයක් නැහැ කියලා හිතනවා නම් ඒකනේ අපි හිතන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහේ මට හිතෙන්නේ දැන් දෙමව්පියෝ යම් කිසි විදිහකින් කියනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීමෙන් පළක් නැහැ කියලා අපි කරන්නට අවශ්‍ය වෙන්නේ ඒ වගන්තිය විශ්ලේෂණය කිරීමනේ, කරුණ හොයා ගැනීමනේ, ඇයිද හේතුව කියලා හොයලා බලන එකනේ. ඒතකොට ඒ විශ්ලේෂණයේ ගවේෂණය අපි ආදරයෙන් අනුකම්පාවෙන් සහකම්පණය යුතුව කළ යුතු කාරණයක්. අපි ඒ ගැන හොයා බලන්න අවශ්‍යයි, ගැඹුරින් අධ්‍යයනයක් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඔවුන් තුළින්ම පැන නගින්නට අවශ්‍යයි මේ ඉගෙනීමේ අවශ්‍යතාවය පිළිබඳව සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ජීවිතේ වැඩිහිටියෙක් වශයෙන් ගත කිරීමට අවශ්‍ය කුසලතාවයන් වර්ධනය කරගන්නට අවශ්‍යයිනේ. එතකොට ඒ කුසලතාවයන් වර්ධනය කර ගැනීම සහ විභාගයේ සමත් වීම කියන කාරණා දෙක එකට බද්ධ වෙනවද? කොහොමද මේක කරන්නේ? එතකොට මට හිතෙන්නේ මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක නිකන් ඒ විදිහට මම උත්තරයක් දෙන එක වැරදි කියලා මම මේ නිකන් තනි පුද්ගලයෙක් පමණයි අපි හැවෝම උත්තරයක් සෙවිය යුතු කාරණයක් කියලායි මම හිතන්නේ. මම ඒකට උත්තරයක් දුන්නේ නැහැ කියලා හිතා ගන්න එක වඩා හොඳයි. බොහොමත්ම ස්තුතියි. මටත් මං හිතන්නේ මේ කියන විදියට ඒක අහලා තියෙන විදියට ඇත්තටම මහජනතුමනි සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් ගුණාත්මක වශයෙන් ගුණාත්මක පැත්ත ගත්තහම අපිට විවිධ පැතිකඩ ඔස්සේ පරිශීලනය කළ හැකියි. මතනි සම්පූර්ණ ප්‍රශ්නෙට එකක් කරන්නට බෑ. නමුත් මේ ප්‍රශ්නේ කොටස් කඩලා ප්‍රශ්නේ කොටස් කීපයකට කඩලා ඒ කොටස් වලට අපිට මං හිතන්නේ මගේ තියෙන දැනුමින් මම පොඩ්ඩක් මේ ඔබතුමත් එක්ක ෂෙයා කරගත්තේ එහෙම අපිට පරිශ්‍රණ මට්ටමකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි මං හිතන්නේ සංකීර්ණ ප්‍රශ්නයක් තමයි අපිට අව ටිකක් කතා කළ යුතුයි. උපුද කරගන්න අවශ්‍යයි. අපි මෙතන තියෙන්නේ මේ ගැටලුව අපි අවබෝධ කරගන්නේ නැහැ තවම. දැන් අපි කියමුකෝ අපි හිතුවොත් මේ දෙමව්පියන්ගේ ආකල්පය වැරදි. එය නිවැරදි කරමු කියලා හිතාගෙන පටන් ගන්න එක හොඳ නැහැ කියලා මම හිතන්නේ. මම හිතන්නේ මේ දෙමව්පියන්ගේ ආකල්පයට හේතු මොනවද කියලා අපි ගවේෂණය කෙරෙන්නට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම. ඒ අවබෝධයක් අවශ්‍යයි. දැන් අපි කියමුකෝ අපි පටන් ගත්තොත් මේ දෙමව්පියෝ වැරදි. දෙමව්පියෝ එහෙම හිතන්න හොඳද? ඊට වඩා ජජ්මන්ටල් වෙන්න හොඳ නැහැ කියලා කියනවනේ. ජජ් කරන්නේ නැතුව දෙමව්පියන්ගේ මෙහෙම ආකල්පයක් තියෙනවා. acceptance එකක් අවශ්‍යයි. ඒ acceptance එක තුලින් තමයි ඊළඟ පියවරක් වශයෙන් ඇයි මේ එහෙම හිතන්නේ? මොකක්ද ඒකට හේතුව?
යනාදී වශයෙන් ගැඹුරෙන් ඒක විශ්ලේෂණය කරාම අපි ඒ පිළිබඳ අවබෝධ කරගන්න අවශ්‍යයි පළවෙනි පියවර වශයෙන්. ඊට පස්සේ තමයි අපිට විසඳුම් හොයන්න පුළුවන්. හැබැයි අපි විසඳුම් නෙමෙයි හොයන්න අවශ්‍ය වෙන්නේ ඒ විසඳුමුත් ඒ දෙමෝපියන් තුලින්ම තමයි එන්න අවශ්‍ය. ඒක හරි මේ මේ බොහොම ඉන්ටරෙස්ටිං වැඩක් වෙයි. මට පුළුවන් නම් ඒක කෙලින්ම අපිට සම්බන්ධ වෙන්න කොච්චර කොච්චර දුර බැහැරක තියෙන එකක්ද දන්න ඒ ඒ පරිශ්‍රණය කරන්නට අපිට අපි හිතන්නේ රාජස් ලටක සහභාගී වෙන්න පුළුවන් නම් අපිට සහභාගී වෙලා ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් නම් හරිම හොඳ පරිශ්‍රණයක් වෙයි ඒක හොඳයි බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමාට කාලයක් එක්ක මම හිතන්නේ අපි මේ අවස්ථාවේදී අද දින දේශනය समाप्त करना उत्साह करमु ओब सीनाट नैमत वतावक मता कर सीटनो ओब दाकिन मे ओनेम क्रमवेदेट अभी संबंधवेन्न ओबे ओनेम गैटलुअकट अवश्य ये विसंधु स्वयागनट उत्सुकवेन्न तव तव प्रश्न लभ्यमीन पवती नो मठ मे विलावे पेनो नमुत काले मिडंगुकंड बैरिनी सा मे विलावे अभी ये सीलुम प्रश्न ओब नैवत ईमेल पणिवीडे हटियट अभी टेवाण अभी हेमेघटम पूर्व उपरी मयूरी हुदम පිළිතුර දෙන්න. ඒ වගේම මතක් කරන්නට ඕන ඊළඟට තියෙන ඒ කියන්නේ විශේෂයක් කියනවා නම් මෙහි විවිධ විවිධ අවස්ථා ගණනාවකදී අපි මේ කාර්යය නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන්ම තමයි ඔබගේ මාතෘකාව ඔබ ඒ ගැන උනන්දු වෙන්නට ඕන මාතෘකාව සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් තියෙනවා නම් ඊමේල් කරලා අහගන්න පුළුවන්. ඒ කරලා අපි හිතන්නේ අපිට ඔබට මතක ඇති අපි ඩෙඩ්ලයින්ස් ටික ඔක්කොම දාලා තිනවා වෙබ්සයිට් එකේ ඇබ්ස්ට්‍රැක්ට් එක ඔක්තෝබර් 10 වන දින වෙනකොට මේ සංක්ෂිප්තය සම්පූර්ණයෙන්ම හදලා අපේ ඇබ්ස්ට්‍රැක්ට් එක අපිට ලැබෙන්නට ඕන. ඒ නිසා ඒ ගැනත් කරුණු කාරණා කතා කරන්නට පුළුවන් ඊමේල් පණිවිඩ මගින්. ඒයක් මතක් කරමින් අපි මහාචාර්යතුමාට නැවත ස්තුතිවන්ත වෙමින් අද දින මේ වැඩසටහන නිමා කරනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. Thank you very much. Good night to all. Good night.